සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බුදන්තා ධම්මස්සවන කාලෝ අයං බුදන්තා ධම්මස්සවන කාලෝ අයං බුදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝතාපට්ඨියංගං සෝතාපට්ඨියංගං තීදං සාරිපුත්ත උච්චති කතමානුකෝ සාරිපුත්ත සෝතාපට්ඨියංගංති සප්පුරිස සේවෝ හි බන්තේ සෝපත්නේ සෝතාපට්ඨියංගං සද්ධම්ම සවනං සෝතාපට්ඨියංගං යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ඨියංගං ධම්මාන ධම්මපටිපත්ති සෝතාපට්ඨියංගංති තී ගරුකටේතු මහා සංඝරත්නෙන් අවසර මෙහෙණින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි බිස්බෙන්නුවර ලංකාරාමේ පසුගිය සතියේ ආරම්භ කරපු පින්කම් මාලාවේ අද දවසේ නියමිත වෙලා තියෙන ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාව සඳහා ඉතා වටිනා සූත්‍රයක් මේ පින්වතුන්ට අදත් හෙටත් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ නම සෝතාපට්ටි අංග සූත්‍රයයි. ඒ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සෝතාපට්ටි අංග සූත්‍රය වශයෙන් සඳහන් වෙනවා. දැන් මේ සූත්‍රය තුලින් අපිට වර්තමානයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන හුඟක් කරුණු ටිකක් අන්තර්ගත කරලා තියෙනවා. මේ සෝතාපට්ටි අංග අංග කියන්නේ යම්කිසි දෙයකට උපයෝගී වෙන කොටස් ටික. මේ ධර්මයේ හඳුන්වනවා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර දුක ඉක්මවපු තැන, දුකෙන් අත් මිදිච්ච තැන, මොහොතක් හෝ ලැබෙන ආර්ය ශ්‍රාවකයා සෝතාපට්ටි නන සෝතාපන්න පුජ්‍යලයා කියලා හඳුන්වනවා. ඒ වගේම සකදාගාමි අනාගාමි අරිහත් කියන ආර්ය පුජ්‍යලයන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ මේ සංසාර විමුක්තිය පිළිබඳ මොහොතකට වැඩිය ටිකෙන් ටික තමන් ජීවත් වෙන කාලේ වැඩිපුර වාසය කරන පිරිස් වෙනවා. රහතන් වහන්සේ සෑම මොහොතකම මේ සංසාර දුක නිර්මාණය කරන්නෙත් නැතුව, සංසාර දුක අත්විඳින්නෙත් නැතුව ඉන්න ආර්ය පුජ්‍යලයයි. දැන් එහෙමනම් මේ ශාසනය තුල බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදීම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක නැති නැත්නම් සංසාර විමුක්තිය ලැබෙන මේ සෝතාපන්න තත්ත්වය නැත්නම් සෝවාන් වීම කියන එක ඇත්තටම හාමුදුරුව අතරම ප්‍රශ්න සහගත වුණා. මේ වර්තමානයේ නෙවෙයි, මේ දේ සිදු වුණේ බුදුහාමුදුරුව ජීවමාන ඉන්න වැඩ සිටින කාලෙම. මේක බලපෑවේ ගිහියන්ටත් නෙවෙයි, වැඩි හාමුදුරුවන්ට. මොකද මේ දුක නැති තැන් කියන අය ගොඩක් එදත් හිටියා. ඒවැ සමහර ඒවැ ධර්මානුකූලව සංසාර දුක තුළ තියෙන අන්තර්ගතයන් නොමැතිව දුක නැති තැනුත් අවබෝධ කරගෙන අය හිටියාය හිටියා. ඒ අය තමයි ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අය. ඒ අයගේ රූපාවචර ධානය තුළ සංසාර දුක කොහොම වුණත් ඒ මොහොතේ ධානය තුළ ඉන්නකොට දුක නැහැ. දුක හටගන්නේ.
මේක තමයි සමත භාවනාවෙන් දුක නැති තැන තාවකාලිකව ලැබෙනවා. දැන් මෙන්න මේ වගේ විවිධ ශාස්ත්‍රවරු යටතේ සමත භාවනා පුරුදු කරපු විශාල හාමුදුරු සංඛ්‍යාවක් මේ බුදුහාමුදුරුවන්ගේ කීර්ති නාමයත් අහලා ශාසනය පැවිදි වුණා. මේ මුලදී සිදුවෙච්ච දේවල් එහෙමයි. ඒ අය එතකොට මේ ශාසනයට එන්න කලින් පවා ඒ තම තමන්ගේ ගුරුවරු ඇසුරු කරගෙන සමත භාවනාව වඩලා දුක නැති තැනක් ලබා ගන්න තිබුණා. ඒකම තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සෝවාන් වෙනවා කියන්නේ එහෙම ඒ ප්‍රතිඵලය ලැබීමයි කියන එක. හුඟක් හාමුදුරුවන්ට ආධුනික හාමුදුරුවන්ට ගැටලුවක් වුණා. දැන් මේ ගැටලුව ඇත්තටම හාමුදුරුවන්ට මේ වර්තමානයේ තියෙන ගිහියන්ට මේ සෝතාපට්ටි අංග වැදගත් වෙන්නේ ඇත්තටම සමාජයේ අනිත් අයටයි. මොකද සෝවාන් වෙනවා කියන එක විවිධ විදිහට අර්ථකථනය වෙනවා. දැන් මේ අර්ථකථනය එදත් සිදු වුණා. හැබැයි එදා සිදු වුණේ මේ වගේ තත්ත්වයක නෙවෙයි. යම්කිසි විදිහක සමාධි ශික්ෂාවක් වඩලා සීල ශික්ෂාවකින් ඉඳලා සමාධි ශික්ෂාවක් වඩලා එයින් රූපාවචර ධ්‍යාන මට්ටමට මනස දියුණු කරපු අයටයි. දැන් ඒ වුණත් දැන් මේ ගැටලුව දිගින් දිගටම තියෙනකොට බුදුහාමුදුරන්ට සිදුවෙනවා මේ තථාගත ශාසනය තුල මේ සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සෝවාන් තත්ත්වය නිසියාකාරව සිදුවෙන්න මොනවද අවශ්‍ය වෙන ගුණාංග? මේවා නැවත නැවත පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කරන්න ගිය අවස්ථාවක විවිධ උපක්‍රම බුදුහාමුදුරුවෝ යොදලා තියෙන බව ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට තේරෙනවා. දැන් මේ සූත්‍රයේ මේ සෝතාපට්ටි අංග සූත්‍රයේ එදා කරන්න පුළුවන් හොඳම උපක්‍රමශීලීව බුදුහාමුදුරුවන්ගේ තථාගත ධර්මය මෙන්න මේකයි. මෙතෙක්කල් අන්‍යාගික මේ සමාධි ශික්ෂාවකින් දුක නැති තැන ලැබෙනවා තියෙන ස්වરૂපේ නෙවෙයි මේ තථාගත ධර්මය කියලා එදා වැඩ සිටියේ වැරදි අදහස් තියෙන හාමුදුරුවන්ට තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ උපක්‍රමයක් විදිහට යොදා ගන්නවා ශරියුත් හාමුදුරුවෝ. මේ ශරියුත් හාමුදුරුවෝ උපක්‍රමශීලී යොදා ගන්න මේ ආකාරයටයි. වෙනදා බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය ඕනම සූත්‍රයක තියෙන්නේ මහණෙනි හොඳින් සමන් දෙන්න මං අද අලුත් දෙයක් කියාගෙන. මෙන්න මේ තේමාව යටතේ තමයි බුද්ධ දේශනා හුඟක් ඒවා සිදු වෙලා තියෙන්නේ. නමුත් මේ සෝතාපට්ටි අංග සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ওই සාම්ප්‍රදායික සාමාන්‍ය ස්වરૂපයට නෙමෙයි. මෙතෙන්දී ශරියුත් හාමුදුරුවෝ මේ දේශනාවේ කොටස්කාරයක් කරගන්නවා බුදුහාමුදුරුවෝ. මේක වැදගත් දෙයක්. මෙතන කොටස්කාරයක් කරගන්නේ කොහොමද? අර දන්සභා වණ්ඩපේ ශරියුත් හාමුදුරුවොත් වැඩ ඉන්නවා, තව රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අර සෝතාපන්න වීම නැත්නම් සම්මා දිට්ඨිය ලැබීම වැරදි ලෙස තේරුම් ගත්තේ හා විශ්වාස කරන පිරිසත් ඉන්නවා. සත්‍ය ලෙස ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙච්ච හාමුදුරුවොත් ඉන්නවා. මේ ගොඩෙන් ශරියුත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කතා කරලා ශරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විදිහට අහනවා. මේ තථාගත ශාසනේ සෝතාපට්ටි අංග කියලා යම්කිසි ධර්මයක් තියද ඒ ධර්මතා මොනවාද කියලා අහනවා. ශරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නයක් මේ. එතකොට මේ සෝතාපට්ටි අංග ගැන බුදුහාමුදුරුවෝ යම් දන්නවනම් මේ ශාසනය දැන ගැනීම අනිවාර්ය වෙන්න ඕනේ බුද්ධ ඥානය තුළ. ඊට වැඩිය ශ්‍රාවකයෙක් තුළ මේ සෝතාපට්ටි අංග හෝ මේ ධර්මයේ යම් කිසි දෙයක් පිළිබඳ බුද්ධ ඥානයට අඩුවෙච්ච ඥානයක් තියෙන ශ්‍රාවකයන් වහන්සේ තමයි සරියුත් හාමුදුරුවෝ. ඒකයි මේ සරියුත් හාමුදුරුවෝ මේ සඳහා යොදාගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා ශරියුත් හාමුදුරුවන්ගෙන් මේ තථාගත ශාසනයේ සෝතාපට්ටි අංග කියන්නේ මොනවද?
දැන් එන්නේ පාඨය ඇතුළත් වෙන ඔගේ මේ සූත්‍රයේ සම්පූර්ණ පාලි වාක්‍ය ටිකත් ඒ වගේම සිංහල පරිවර්තනයක් දෙකම මේ පින්වතුන්ට මුද්‍රණය කරන ලබා දීලා තියෙනවා. ඒකින්ද මේක දැනගන්න ඕනේ මේ බුද්ධ දේශනාවක් කියලා. මේක සුවිශේෂී බුද්ධ දේශනාවක්. මේකෙන් එදා මේ දේශනාව සිදු කරන්න හේතුව තමයි එදා හිටියේ ගිහි නෙවෙයි පැවිදි ශ්‍රාවකයෝ මේ සෝතාපට්ටි කියන தත්ත්වේ නන සෝවාන් කියන එක වැරදියට තේරුම් ගත්තේ හින්දාමයි මේ දේශනාව කරේ. ඒක හින්දා වර්තමානයේ හුඟා පිරිසොල ධර්මයේ අතරමං වීමක් දකින්න ලැබෙන්නේ මෙන්න මේ කාරණේ උඩමයි. විවිධ දිශා ලෙස විවිධාකාරයෙන් Tamanට හිතුන ආකාරයකට මේවා අර්ථකථනය කරලා අර්ථ දක්වලා ධර්මීය අධර්මීය බවට විකෘති ධර්මයක් බවට හැරෙන එක සමාජයෙන් දැන් නවත්තන්න බෑ. හේතුව තමයි ඒකටත් හේතුවක් තියෙනවා. හේතුව ධර්මීය ගැන උනන්දු වෙන පිරිස වැඩි වෙන එක. මේක තමයි හේතුව. හේතුව නරක දෙයක් නෙමෙයි මේක. හේතුව වෙනදට වැඩිය මේ බුදුහාමුදුරන්ගේ ධර්මීය ගැන වර්තමානයේ බෞද්ධයන්ට අබෞද්ධයන්ට හැමෝටම වැඩි උනන්දුවක් තියෙනවා. මේ උනන්දුව හින්දාමයි මේ පැටලවිල්ල වර්තමානෙත් වෙන්නේ. එදත් උනේ මේ පැටලවිල්ල උනන්දුව හින්දාමයි ශාසනය පැවිදි වෙච්ච අයටමයි උනේ. පැවිදි උනේ උනන්දුව හින්දාමයි නිවන ගැන උනන්දුවක් තියෙන හින්දා. ඉතින් දැන් බලමු මේක බුදුහාමුදුරුවෝ එදා විසඳුව ආකාරය අපිට ඉගෙන ගැනීම තුළ මේ ධර්ම කාරණා ටික අපිටත් සද්ධර්මයේ අන්තර්ගතය මොකද්ද, ඒකට පිටපැන්නම තියෙන විකෘතිය මොකද්ද කියලා යමක් තේරුම් ගන්න පුළුවන් මේ. දැන් සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ විමසන්නේ සෝතාපට්ටි අංග කියලා මේ තථාගත ශාසනයේ තියෙනවා ධර්මතාවය, ඒවා මොනවද කියලා. දැන් සරියුත් හාමුදුරුවෝ බොහෝම නියතමානීව බුදුහාමුදුරන්ට උත්තර දෙනවා. මෙන්න මේ හතර තමයි සෝතාපට්ටි අංග කියලා මේ ශාසනයේ තියෙන්නේ කියලා. මොනවද? සත්පුරුෂ සේවෝ බන්තේ සෝතාපට්ටි අංග. මොන පළවෙනි සෝතාපට්ටි අංගයේ සත්පුරුෂ ශ්‍රේවණයයි ආශ්‍රයයි, සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. දෙවෙනි සෝතාපට්ටි අංගය සද්ධර්ම ශ්‍රවණි, ඒ කියන්නේ සද්ධර්මයේ ඇසීමයි. එතකොට අංග දෙකයි. තුන්වෙනි සෝතාපට්ටි අංගය යෝනිසෝ මනසිකාරය. හතරවෙනි සෝතාපට්ටි අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඔන්න ඒ කාරණා හතර තමයි සෝතාපට්ටි අංග. මෙතෙන්දී මේ සරියුත් හාමුදුරුවෝ මෙහෙම තථාගත ශාසනය වහන්සේගේ ශාසනය තුළ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා, ඒ හතර තමයි මෙන්න මේවා කියලා පැහැදිලි කරාට පස්සේ මේ සූත්‍රයෙන් පේනවා. බලන්න මුල් ඡේදයේ මෙයට ඇති සාදු සාදු සාරිපුත්ත. සාදු සාදු සාරිපුත්ත. සත්පුරුෂ සේවෝහි සාරිපුත්ත සෝතාපට්ටි අංග. සද්ධම්ම ශ්‍රවණං සෝතාපට්ටි අංග. යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංග. ධම්මානුධම්ම ප්‍රතිපත්ති සෝතාපට්ටි අංග. මේක බුදුහාමුදුරුවෝ සාදුකාරයකින් පිළිගන්නවා. මගේ ශාසනයේ සෝතාපට්ටි අංග මේවා තමයි සාරිපුත්ත කියලා සාදුකාරයක් දෙන්නේ. නැවත මතක් කරනවා, නැවත සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු ඒ සෝතාපට්ටි අංග හතර නැවත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇයි මෙහෙම කරන්න හේතුව බලන්න කල්පනා කරගන්න. මෙහෙම කරන්න හේතුව තමයි මේ අංග හතර නැතුව සෝවාන් වෙච්චි සෝවාන් වෙන්න පුළුවන් කියන අය හෝ සෝවාන් වෙච්ච අය එදා ශාසනය තුල ඉඳලා තියෙනවා. මේක මේක හින්දාමයි මෙහෙම දේශනා කරන්නේ. මේ ධර්මයේ විකෘති වෙලා ඒ වෙනකොට. දැන් ඒක නිසාවෙන් සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ නැවත බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. අනුමත කරලා සාදුකාරයකින් අනුමත කරලා නැවත ඒ වචන දේශනා කරනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. දැන් ඒකින්ද අපිට මේ සෝතාපට්ටි අංග හතර හරියට ඉගෙන ගැනීම වැදගත් වෙනවා. එතකොට ඒ ඉගෙන ගැනීම අපි පැහැදිලි කිරීම අද දවසේත් හෙට දවසේත් හැකි පමණ කරන්න බලාපොරොත්තු වෙනවා දේශනා දෙකේදීම.
ඉත අමතරව මේ සූත්‍රයේ තියෙන තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකත් මතක් කරලම මේ කරුණු පැහැදිලි කිරීම වැදගත් වෙනවා කියලා මම හිතනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ මහාපුවම සරියුත් හාමුදුරන්ගේ. සරියුත් හාමුදුරුව දේශනා කරනවා ඔබ වහන්සේගේ ශාසනය තුළ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. ඒ හතර තමයි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේවා තමයි තථාගත ශාසනය තුළ සෝතාපට්ටි අංග වෙන්නේ. දැන් දෙවනුව බුදුහාමුදුරුව තව ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේක තමයි ඒ ප්‍රශ්නේ. ඒ දෙවෙනි කේදේ තියෙන ඒ ප්‍රශ්නයයි. සෝතෝ සෝතෝ හි හිතං සාරිපුත්ත උච්චති. කතමානුකෝ සාරිපුත්ත සෝතෝති. මේ සෝතෝ සෝතෝ කියන වචනය සෝතාපන්න සෝතාපට්ටි කියන එක ආවේ සෝතාපන්න කියන එක එන්නේ සෝතෝ කියන වචනේ. මේ සෝත සෝත කියලා කියන වචනයක් තියෙනවා මේ ශාසනයේ මේ ධර්මයේ තුල. මේ සෝත කියන්නේ මොකක්ද? දැන් සෝත කියන එක දන්නේ නැති කෙනාට සෝතාපන්න කියන එක දැනගන්න බෑ. සෝත කියන එක දන්නේ නැති කෙනාට සෝතාපට්ටි අංග කියන එකේ වැදගත්කමක් නැහැ. එහෙනම් මේ සෝතාපට්ටි අංග ආවේ සෝත කියන වචනේ හරි අර්ථේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරන්නේ මේ සෝත සෝත කියලා දේශනා කරනවා දීලා මේ ශාසනය තුළ පිළිගැනීමක් තියෙනවා, ධර්මය තුළ පිළිගැනීමක් තියෙනවා. මේ සෝත කියන්නේ මොකක්ද? දැන් සෝත කියන වචනේ උත්තරේ දෙනවා සරියුත් හාමුදුරුවෝ. අයමේ වේහි බන්තේ අරියෝ අෂ්ටංගිකෝ මග්ගෝ සෝතෝ. ඔබ වහන්සේගේ මේ තථාගත ශාසනය තුළ සෝත කියන්නේ 아무ති දෙයක් නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ඒතර සෝත කියන්නේ මේකයි. ඒතර සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ. දැන් ඒක තවත් පැහැදිලි කරනවා. සෙය්‍යති දං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. එහෙනම් සෝත කියන්නේ මෙන්න මේ අංග 8යි, වැඩිච්ච අංග 8යි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එකට තමයි සෝත කියන්නේ. එහෙම නැතුව වෙන දෙයකට නෙමෙයි මේ ධර්මයේ සෝත කියන්නේ. දැන් වෙන අර්ථකථන ආවොත් එතන ධර්මයේ විකෘති වෙනවා. ඒක ඇත්තයි කියන්නේ නැවත බුදුහාමුදුරුවෝ සාදු සාදු සාරිපුත්ත සාදුකාරයක් දීලා පිළිගන්නවා. මේවා තමයි තථාගත ශාසනයේ සෝත කියන්නේ කියලා ඒ දේශනාවේ දෙවෙනි කොටස තියෙනවා. දැන් ඊගාවට බුදුහාමුදුරුවෝ තුන්වෙනි ප්‍රශ්නෙකුත් අහනවා සරියුත් හාමුදුරන්ගෙන්. දැන් මුල්ම ප්‍රශ්නේ ඇහුවේ සෝතාපට්ටි අංග මොනවාද? ඒකට උත්තරේ ලැබුණා. දෙවෙනුව අහන ප්‍රශ්නේ තමයි සෝත කියන්නේ මොකද්ද? ඒකට උත්තරේ ලැබුණා ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මේ විදිහට. සෝතාපන්නෝ සෝතාපන්නෝ හි හිදාං සාරිපුත්ත උච්චති. කතමානුකෝ සාරිපුත්ත සෝතාපන්නෝති. මේ සෝතාපන්න කියන්නේ සෝවාන් වෙච්චි පුජ්‍යලයා සෝවාන් වෙච්චි පුජ්‍යලයා කියන එකයි. සෝවාන් වෙච්චි පුජ්‍යලයා සෝවාන් වෙච්චි පුජ්‍යලයා කියලා මේ ශාසනයේ පුජ්‍යල නාමයක් තියෙනවා. කොහොම වුණොත්ද සාරිපුත්ත මේ ශාසනයේ කවුරු හරි සෝවාන් වූ පුජ්‍යලයා වෙන්නේ? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. සිංහලෙන් ගත්තාම ඔබ තමයි ප්‍රශ්නේ. දැන් සරියුත් හාමුදුරුවෝ ඒකටත් දෙන උත්තරේ යෝහි බන්තේ ඉමිනා ආරියේන අත්තංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ. තේරුණාද? බොහොම සරල උත්තරයක් දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය තුල තථාගත ශාසනය තුල සෝතාපන්න පුජ්‍යලයා කියන්නේ 아무ත කෙනෙක් නෙමෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට කියන නම සෝතාපන්න. එතකොට සෝතාපන්න සෝවාන් වූ පුජ්‍යලයා කියන්නේ කවුද? ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට කියන්නේ
සෝතාපන්න වූ පුද්ගලයා. එතකොට ඒකම තව විස්තර කරනවා. දැන් ඔය පාට ටික ඔක්කොම බලන්න. එතන තුන්වෙනි පරිච්ඡේදයේ ඒ සරියුත් හාමුදුරුව පැහැදිලි කරන ටික කියනවා. ඒ පැහැදිලි කිරීම ඒ වගේම බුදුහාමුදුරුව නැවත වතාවක් අනුමත කරනවා. එතකොට සෝවාන් වූ පුජ්‍යලයා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට. මේ යුක්ත වූ පුජ්‍යලයා කියන්නේ මොකක්ද? එහෙනම් සෝවාන් නොවිච්චි හැමෝගෙම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම වැඩිලා තියෙන්න බෑ. එකක් හරි අඩු. එකක් හරි අඩු. දැන් එතකොට මේක නොදන්නේ අයට මන් ළඟ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා තියෙනවා කියලා බොරු මතයක් හදාගන්න පුළුවන්. එතකොට ඒ බොරු මතේ හැදුනොත් ධර්මයේ විකෘති වෙනවා. දැන් මේක තමයි සමාජයට බලපාලා තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා කියන කෙනාල බිහි වෙන්නේ එක්තරා ශික්ෂාවකින් නැත්නම් පුහුණු වීම. දැන් පුහුණු වීම තුනක් මේකට අන්තර්ගතයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය අන්තර්ගත වෙන්නේ සම්පූර්ණයෙන් වැඩිලා තියෙන්නේ. එතකොට පුහුණු වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල ශික්ෂාවෙන් පුහුණු වී ටිකක් තියෙනවා. සීල ශික්ෂාව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වුණාට සීල ශික්ෂාව සම්පූර්ණ වුණොත් ඒ පුජ්‍යලය ළඟ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩිලා තියෙන්නේ අංග 3යි. සීල ශික්ෂාව තුළ සීලය කියලා දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් ගන්නකොට ප්‍රඥා සීල සමාධි කියලා පිළිවෙලින් ලිව්වොත් අපි ලකුණු කරන්න දාන්න. ප්‍රඥා කියන්නේ ditthi sankappa කියන කොටස් දෙක. මුල් කොටස් දෙකට කියන්නේ ප්‍රඥා. එතකොට වාචා කම්මන්තා ජීව සීල. සීල කොටස්. එතකොට වායාම සති සමාධි කියන අංග තුන සමාධි. සමාධි කියන්නේ මේ වඩනවා කියන එක. වඩන්න පුළුවන් දේ සමාධි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් අංග තුනක් තියෙනවා. ඒව අවසාන අංග තුනයි. ඒව තමයි වායාම සති සමාධි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ රකින්න පුළුවන් අංග තුනක් තියෙනවා. රකින්න පුළුවන් කියන එකයි සීලය. 아무ත දෙයක් නෙවෙයි සීලය කියන්නේ රකින්න පුළුවන් දේ. ඒතර රකින්න පුළුවන් කියන අර්ථයෙන් සීලය කියනවා. එහෙම අංග තුනක් තියෙනවා වාචා කම්මන්ත ආජීව. එතකොට අවබෝධ කරගන්න පුළුවන් අංග දෙකක් තියෙනවා. ඒවා රකින්නත් බෑ අවබෝධ කරගන්න ඒවා වඩන්නත් බෑ. අවබෝධය විතරයි. ඒවා තමයි දිට්ඨි සංකප්ප. දැන් මෙන්න මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සෝවාන් වෙච්චි පුජ්‍යලයා වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයෙක් වෙන්න ඕනේ. එතකොට සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නමක් වෙනවා ධර්මයෙන්. එතකොට අපිටත් තියෙනවා මේ සාංශාරිකෝ ඕනම මිනිසෙකුට වැඩිච්චි නැති ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට. ඔබ තමයි මනුස්ස ගමෙන් උපදුනාම මේ හිමිකම, මානව හිමිකම. මානව හිමිකම මේ වැඩිච්චි ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා කියන එක නෙමෙයි හිමිකම. දැන් මේ පින්වතුන් උපත්තියෙන්ම හිමිකම් ලැබුවා ඔය අංගාටට. මොනවටද? දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංගට. ඕක දැන් උප්පත්තියෙන් ඔය අංගටට හිමිකම් ලැබලා ටිකක් කල් ගිහිල්ලා හදාගන්නවා මට හිමිකම දෙන්නේ වැඩිච්චි අංගටක් කියලා. මේක තමයි මුලාව. මේක තමයි අවිද්‍යාව. මේක තමයි නොදෙනුවච්චම්. ඒක නිකන් එන්නේ බොරුවට පස්සේ. දැන් ඇත්තටම උපදිනකොට හිමිකම මොකද්ද? මානව හිමිකම මොකද්ද? වැඩිච්චි නැති අංගාට. දැන් මේක වයස ගියා කියලා වයස යනකොට වැඩුණා කියලා හදාගන්නේ එක තමයි මේ අවිද්‍යාව. මේ අර හාමුදුරුවන්ටත් උනේ ඕක තමයි.
හැබැයි මෙහෙම දෙයක් වෙනවා, නිකං නෙමෙයි මේක එන්නේ. මේ බුද්ධ වචනයට අනුව, ධර්මයට අනුව, අර වයසට යනකොට හරි, කල් යනකොට හරි, තේරුම් ගත්ත ප්‍රමාණය හරි, ඉගෙන ගත්ත ප්‍රමාණය හරි, ඔය නිකං ඇවිදැවිද ඉන්නකොට හරි, අර ආර්ය ශ්‍රාංග මාර්ගයේ සමාරාංග අර ධර්මානුකූලව වැඩිච්ච ගුණ තමන් ළඟ විද්‍යාමාන වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි, ඇත්ත. බොරුවකුත් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් වාචා කියන අංගය මනුස්ස ගමේ හිමේ ගොළුවෙක් නෙවෙයි. දැන් ගොළුවෙකුට විතරයි මේ මනුස්සයෙකුට වාචා කියන අංගය නැත්තේ. ගොළුවෙක් නොවෙන්න නම් වාචා කියන අංගය හිමි උප්පත්ති. හැබැයි ඒ ගොළුවක් නොවේ වෙච්ච, වචන හිමි වෙච්ච මනුස්සයා මන් ළඟ සම්මා වාචා තියෙනවා කියලා තීන්දු කරනවා නම් නිකං හේතුවක් නැතුව ඒක වැරදි. දැන් වැඩිච්ච අංගය සම්මා වාචා. ඒතර සම්මා වාචා වෙන්න නම් එයාගේ සීලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයා, ඒ පුද්ගලයා, ඒ මනුස්සයා මෙන්න මේ වචන කතා කරන්නේ නැත්නම් එයා ළඟ උපත්ති ඉඳලා සම්මා වාචා තියෙනවා. මොනවද වචන? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පල. වචනයෙන් කරන අකුසල් හතර නැතිකොට, නැතුව කතා කරන වචනය සම්මා වාචා. දැන් කවුරු හරි කෙනෙකුට පුළුවන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා වාචා කියන්නේ බොරු කියන්නේ නැති එක, හේලම් කියන්නේ නැති එක, පරුස වචන කියන්නේ නැති එක, හිස් වචන කියන්නේ නැති එක. එතකොට එයා ඒක ඉගෙනගෙන ඉගෙනගෙනම අර සමහර ඒවා කරමින්ම මන ළඟ සම්මා වාචා කියනවන සම්පූර්ණ වැරදි. සම්මා වාචා තියෙනවා. එහෙම නැතුව ඉගෙන ගත්තේ නැතක් කමන්නේ. ඒ කියන ಗುಣ ටික තමන් භාවිතා කරලා, භාවිතා කරමින් ජීවත් වෙන ගමන් කියනෝ නම් මන් ළඟ සම්මා වාචා තියෙනවා කියලා ඒක වැරද්දක් නෙවෙයි, ඇත්ත. නේද? තම තමන් ඒකෙන් මනින්න ඕනේ. මන් ළඟ තියෙන ඇත්තටම සම්මා වාචා තියෙනවද නැද්ද? නැහැ, ඉස්සර නැද්ද, දැන් තියද? ඔබ දැන් තීන්දුව කරන්න ඕනේ පිටය නෙවෙයි. තමන් තීන්දු කරන්න නම් අර මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන වචන භාවිතය නැති වෙන්න ඕනේ. කතා නොකරන්නෙක් වෙලා නෙවෙයි මේක වෙන්නේ. දැන් බැලුවම වර්තමානයේ හුඟක් සෝවාන් වෙච්ච අයගේ වැඩියෙන් තියෙන්නේ මොකක්ද? සෝවාන් වෙලා කියලා බොරුවට කියන අය සම්මා වාචාවක් නැහැ. මේක තමයි අරුම පුදුමයි. සම්මා වාචාවක් නැති එම් කොහොමද වැඩියෙන් තියෙන්නේ? ඔය වචනයෙන් වන හතරවෙනි අකුසලෙ සම්පප්පලාප. දැන් සම්පප්පලාප කියන ගමන් කියනවා අපි ළඟ මේ ටික ඔක්කොම තියෙනවා. එතකොට දැන් එක වෙන්න බැරි දෙයක් සම්මා වාචාවක් නැහැ. එතකොට සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන දෙකත් සීල ශික්ෂාවට රැකලා මේක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මානව ක්‍රියාකාරකම් වල දෙකක් තියෙනවා. මිනිසයාට කායික ක්‍රියාකාරකම් කියලා එක දෙකුයි, වාචික ක්‍රියාකාරකම් කියලා තව හිමිකමකුයි මිනිසයන්ට අයිති. මේ කායික ක්‍රියාකාරකම් ඔක්කොම රකින්න පුළුවන් මිනිසයාට. ඒ වගේම වාචික ක්‍රියාකාරකම් ටිකත් රකින්න පුළුවන්. එතකොට දැන් සියලුම කායික ක්‍රියාකාරකම් රැක්කට සම්මා කම්මන්ත හෝ සම්මා ආජීව වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. කායික ක්‍රියාකාරකම් සියල්ලම නැති වුණොත් සම්මා වාය කම්මන්ත සම්මා ආජීව ලැබෙනවා කියලා නෙමෙයි ධර්ම කියන්නේ. අකුසල් පාක්ෂික තියෙන කායික ක්‍රියාකාරකම් හා කායික ක්‍රියාකාරකම් නැති වුණොත් එයා ළඟ සම්මා කම්මන්තක් තියෙනවා, සම්මා ආජීවක් තියෙනවා. එහෙනම් ධර්මානුකූලව ඉගෙන ගන්න ඕන ශ්‍රාවකයා අකුසල් පාක්ෂිකව කාය කර්ම මොනවද අපිට තියෙන ධර්මයේ? ධර්මයේ කියා දෙන කාය කර්ම මොනවද? අකුසල් පාක්ෂික කාය කර්ම. බුදුහාමුදුරගේ ධර්මයේ අකුසල් පාක්ෂිකව කාය කර්ම තියෙන්නේ තුනයි මිනිස්සෙකුට. හතරක් නැහැ.
තුනයි තියෙන්නේ. ඒ තුන තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම. දැන් ඔය ටික නැත්නම්, ඔය ටික භාවිතයක් නැත්නම් තමන්ගේ ශරීරයේ වර්තමානයේ භාවිතයකුත් නැත්නම්, අතීතයේ නම් භාවිතා තිබුණක් කමන්නේ, වර්තමානයේ භාවිතා කරන්නේ නැත්නම්, අනාගතේ භාවිතා කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, එයා ළඟ සම්මා කම්මන්ත තියෙනවා, සම්මා ජීවිතය. ඔන්න එහෙම නැතුව මම සෝවාන් කියලා කිව්වට වැඩක් නැහැ. තේරුණානේ? මම සෝවාන් වෙලාද දන්නේ නැහැ කියලා ප්‍රශ්න කරගත්තට වැඩක් නැහැ. ඉතින් ඔය ටිකවත් නැත්නම්, ඔය සීලයේ කොටස් ටිකවත් තමන් ළඟ නැත්නම් විද්‍යාමාන බලන්න, එහෙම කෙනෙක් ඒතකොට මූලික සුදුසුකම් නැහැ. සෝත කියන ගුණයට යන්න බෑ යාට. දැන් ඒක ඒක නිසාවෙන් අපිට මූලිකව හදන්න පුළුවන් මේ සෝතාපට්ටි සෝත කියන தത്വයට යන්න නම් මිනිසෙක් විදියට සෝත වෙන්නේ නැහැ මේ ටික වුණාට. මූලික පුහුණු විය යුතු දේ තමයි ඔය වාචා කම්මන්ත ආදී. තේරුණාද? මේ ටික පුහුණු වෙන්න නම් අඩුම ගාන ඔය පන්සිල් රැකෙනකොට මේකේ ප්‍රබල ටිකක් ඇවිදින් තියෙනවා. හැබැයි පන්සිල් රැක්කට සම්මා වාචා කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දෙන්නේ ගියෙකුට පන්සිල් රැකීම තමයි. මොකද හේතුව සම්මා වාචාවල තියෙනවා මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියලා හතරකින් වළකිනවා. නමුත් පන්සිල් වලට අරන් තියෙන්නේ මේකේ මුසාවාදා විතරයි. ඒකින් ඉඳලා මෙහි එහෙමනම් මම හිතන්නේ නායක හාමුදුරුවෝ එදා මේ පන්සල ආරම්භ කරපු දවසේ ඉඳලා මේ පින්වතුන්ට ආජීවස්තමක සීලයේ සමාදන් කරවන්නේ. අපි දැකලා තියෙනවා හැම වෙලේම ආජීවස්තම දානෙකට ගියත් ඒ දානකෙදෙද්දිත් ආජීවස්තමක සීලයේ සමාදන් කරනවා. මේ ආජීවස්තමක සීලයේ ශික්ෂාපද ඔක්කොම ගත්තොත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව හැමම අන්තර්ගත වෙනවා. දැන් ඒකෙන් වරද්දලා තේරුම් ගන්න එපා. බුදුහාමුදුරු දෙනවා ගිහියෙක් විදියට පන්සිල් රැක්කොත් ඔන්න ඔය කියන ගුණ ටිකට ලං වෙනවා. මේක අවශ්‍යයි. පන්සිල් කැඩෙන තැනක කවදාවත් සෝතාපට්ටි අංග වලට කිට්ටු වෙන්න බෑ. තේරුණානේ? මොනවද මේ අහක් වෙන අංග කියලා බලමු. සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. මේ හතරෙන් ඔය අපිට ලේසියෙන්ම මිනිසෙකුට හදා ගන්න පුළුවන් අංගය අවසාන අංගයයි. සෝතපට්ටි අංග හතරෙන් හත අවසාන අංගයයි. මොකක්ද ඒ අවසාන අංගය? ඔව්. පළවෙනි අංගය සත්පුරුෂාශ්‍රය, දෙවෙනි අංගය සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි අංගය යෝනිසෝ මනසිකාරය, ධම්මානුගම ප්‍රතිපදාව තමයි හතරවෙනි අංගය. මොකද මේ මං කිව්වේ මේකේ හදාගන්න ලේසි මාංගය හතරවෙනි අංගය. මේ වෙලාව ගත්තොත් මේ සෑම පින්වතුන්ටම කිසිම ධර්මීය ගැන ලොකු විග්‍රහයක් නැතුව අපිට සහතිකයක් දෙන්න පුළුවන්. සෝතාපට්ටි අංගයත් මේ වාඩි වෙලා ඉන්න හැමෝටම තියෙනවා කියලා කියන්න පුළුවන් මේ වෙලාවේ. ඊතර ගියාම නේද මන් දන්නේ. තේරුණානේ? මේ වෙලාවේ තියෙන එකම අංගයක් ඕකමයි. මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේරුණානේ? කෙනෙකුට හදාගන්න තනියෙන් හදාගන්න පුළුවන් අංගයක් මේකමයි. හතරවෙනි අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ශ්‍රාවකයෙක්ගේ ගිහි ශ්‍රාවකයෙක්ගෙන් ආරම්භ වෙනවා. ධර්මානුකූලව විග්‍රහ කරලා තියෙනවා පන්සිල් රැකෙනකොට තියෙනවා ධම්මානුගම ප්‍රතිපදාවේ අවම ලංසු. තේරුණානේ? එතකොට ඔයගොල්ලොත් පන්සිල් කැඩෙනකොට ඔය සෝතාපට්ටි අංගෝල හතරවෙනි අංගේ නෑ කියලා හිතන්න. මේක බොහොම සරලයි. තමන් ළඟින් පන්සිල් කැඩෙන වෙලාවක සෝතාපට්ටි අංගෝල හතරවෙනි අංගේ නෑ. තේරුණානේ? එතකොට දැන් පන්සිල් දැන් කැඩෙනවා මත්පැන් පානය කරපුවා. එහෙනම් බේබද්දෙකුට සෝවාන් වෙලා ඉන්න පුළුවන්ද? බෑනේ.
ඒ වුණාට වර්තමානයේ කොච්චර සෝවාන් වෙච්ච බේබද්දෝ ඉන්නවද? එහෙනම් ඒ බේබද්දන්ගෙන් බණහන ශ්‍රාවක ශ්‍රාවිකාව කොච්චර ඉන්නවද? එහෙනම් මොකද දන්නේ නැන්නේ මේ සෝතාපත්තියක්? එතකොට තමන්ට හදා ගන්න පුළුවන් එකව හදා ගන්න දන්නේ නැහැ, මුලාවක නේදී ඉන්නේ. දැන් මන්දිල් ගැටෙන තැන එක එහෙනම් සෝතාපත්තියංග නැහැ. එක අන්තිමංගේ නැහැ. ඕක තමයි ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. කාගිව ලොකු උදව්වක් ඕනේ නැහැ. මොකද සද්ධර්ම ශ්‍රවණයට තනියෙන් බෑ අපිට. ඉපදුණු මිනිසයාට සද්ධර්ම ශ්‍රවණය කියන්නේ එක තනියෙන් කරන්න බෑ. එහෙම නේද? ඇයි බණ කියනගෙන ගින්නේ බෑ? යා කියලා යා හන්නේ. එහෙම නම් දැන් ඕගොල්ලන්ට බැරිය ෆෝන් එකේ රෙකෝඩ් කරලා අහුවට හරියනවද මේක? ඈ තමන්ම රෙකෝඩ් කරගෙන උඩේ රෑ රෙකෝඩ් කරනවා, දවල් අහනවා. හරියයි බෑ. හැබැයි තමන්ට දවලු පන්සිල් රැක්කයාගේ රෑ පන්සිල් රැක්කය. එතකොට අර සත්පුරු සහස්‍රය තනියෙන් කරන්න බෑ, තව කවුරු හරි ඕන. තේරෙනවනේ? එතකොට මේ සෝතාපට්ටි අංග හතරෙන් දෙකක් තව කෙනෙක්ගේ හවුලෙන් කරන්න. හවුලක් ඕනමයි. මොනවද ඒ දෙක? සත්පුරුෂ ආශ්‍රය. මොකද සත්පුරුෂයෙන් හොයි හම්බ වෙන්න ඕන. තේරෙනවා නේද? ආශ්‍රය කරන්න මුලයි ගස්ගල් සත්පුරුෂය කියලා නැහැ නේ ධර්මය. තේරෙනවා? තව මිනිසෙක්ම වෙන්න ඕන. සත්පුරුෂය කියලා මේ ධර්මයේ අමනුෂ්‍ය ආශ්‍රය කරන එක මේ සෝතපත්ති අංගවල අමනුෂ්‍යව සත්පුරුෂය නෙවෙයි. තේරෙනවද? අමනුෂ්‍ය තමයි දෙවියොත් අමනුෂ්‍යයෝ, බ්‍රහ්මයොත් අමනුෂ්‍යයෝ, තිරිසන් සත්තුන් අමනුෂ්‍යයෝ, ප්‍රේතයෝ, යක්කු, ඔය සතරපායේ ඉන්න සත්තු අමනුෂ්‍යයෝ. කවදාවත් මේ ශාසනේ සත්පුරුෂයෙක් වෙන්නේ අමනුෂ්‍යයෙක්. තේරුණානේ? මේ දැන් හුඟක් අය සෝවාන් වෙන්නේ දිව්‍යංගේ කමඨහන් හිම අරගෙන නේද? එතකොට සෝතාපට්ටි අංග තියෙන්න පුළුවන්ද? බෑ. බ්‍රහ්මයන්ගේ කමඨහන් අරගෙන බෑ. මේ ධර්මයේ එක විදිහකට යන්නේ. සෝතාපට්ටි අංගෝල සත්පුරුෂයා කියන්නේ මිනිසෙක්මයි. අමනුෂ්‍යයෙක්ගෙන් උදව් අරගෙන නිවන් දකින්න බෑ මිනිසෙකුට කවදාවත්. තේරෙනවනේ? අමනුෂ්‍යය කවදාවත් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ කියනවා මනුෂ්‍යය. ඒක හින්දා ඒ වගේ විකාර කරන අයගේ ওই මේ අංග නැහැ. තේරෙනවනේ? දැන් තුන්වෙනි අංගයේ ඔయిత වෙනස් අංගයක්. දැන් තව කෙනෙක්ගේ උදව් අරගන්න ඕනේ සත්පුරුෂ ආශ්‍රයයටත් තව කෙනෙක් ඕනේ, Tamanට තනියෙන් බෑ. සද්ධර්ම ශ්‍රවණයට තව කෙනෙක්ගෙන් හරි උදව් ඕනේ. තේරෙනවනේ? වැඩි පිටසක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. සත්පුරුෂයෙක් එක්කෙනා නෙවෙයි කිහිප දෙනෙක් වෙන්නත් පුළුවන්. මේක එහෙම ධර්මයේ ගැටලුවක් නෑ. නමුත් තනියෙන් බෑ ඒක. තනියෙන් කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේරෙනවනේ? ධම්මානුධම්ම ප්‍රතිපදාව එහෙම වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ තුන්වෙනි අංගයයි. මේක තනියෙන් කරන්නත් ඕනේ. තනියෙන් ලැබෙන ඵලයක්. තව කෙනෙක් කවුල් වෙලා ලබා දෙන්නත් බෑ. තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. තමාගේ පුහුණුවකින් ලැබෙන ඵලයක්. තේරෙනවනේ? හැබැයි යෝනිසෝ මනසිකාරය කවදාවත් නෑ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල තියෙන මනසිකාරය යෝනිසෝ නෙවෙයි අයෝනිසෝයි. තේරෙනවනේ? ඒ වගේම සත්පුරුෂයෙක් ආශ්‍රය කරනකොට තියෙන මානසිකාරය, ඒක මානසිකාරයක් නැතුව මොකව වෙන්නේ නැහැ මිනිහෙකුට. සිහි කල්පනාව තියෙනවා නම් මානසිකාරය තියෙන්නේ. මම පැහැදිලි කරනවා මානසිකාරය කියන්නේ මොකද්ද කියලා පස්සේ. තේරෙනවනේ? දැන් මේ බුද්ධ දේශනාව තුළ යෝනිසෝ මානසිකාරය කියන්නේ සෝතාපට්ටි අංගයක් නේද? අංග හතරයි තියෙන්නේ. එහෙනම් සෝතා යෝනිසෝ මනසිකාරයේ තියෙන්න පුළුවන්ද සත්පුරුෂයෙක් ආශ්‍රය කරන වෙලාවේ? ඈ දැන් ඕනම සිහි කල්පනාවක් තියෙන වෙලාවක මනසිකාරයක් තියෙනවා. එතකොට
නින්ද ගිය වෙලාවක සත්පුරුෂයෙක් තිය අසත්පුරුෂයෙක් හරි කවුරු හරි ආශ්‍රය කරන්න බෑ. තේරෙනවනේ? එතකොට සත්පුරුෂයෙක් ආශ්‍රය කරන වෙලාවේ තියෙන මානසිකාරේ යෝනිසෝද ඈ යෝනිසෝ වෙනවා නම් මොකද වෙන්න ඕනේ? සෝතාපට්ටි අංග 4 නෙවෙයි 3 වෙනවා. තේරෙනවනේ? ඇයි අංග 4ක් මොකට දෙන්න? ඇයි සත්පුරුෂයෙක් ආශ්‍රය කරනකොට එතනම යෝනිසෝමනසිකාරයක් තියෙනවා නම් සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ඇයි යෝනිසෝමනසිකාරය අරක සත්පුරුෂ ආශ්‍රය තුල අන්තර්ගතයි? ධම්මානුධම ප්‍රතිපදාව සෝතාපට්ටි අංග කීයද එහෙනම්? 3 වෙනවා. තේරෙනවනේ? දැන් ඔයගොල්ලෝ අපි හිතමු මේ බණහන එක සද්ධර්ම ශ්‍රවණය. දැන් බණහන එක සද්ධර්ම ශ්‍රවණය. හැබැයි බණේ ප්‍රඥාවක් තියෙනවා. බණ කියන්න ඕනේ කවුද? සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ මන හැවෙ පමණින් වෙන්නේ. සෑම බණක්ම සද්ධර්ම ශ්‍රවණය නෙමෙයි. අපි ඕන තරම් බණ අහලා තියෙනවා. අපි නම් අපි දන්නවා මේ ඔයගොල්ලෝ නෙමෙයි. දැන් මම ගත්තොත් මම ඕන තරම් අහලා තියෙනවා මේ ජීවිත කාලේ සද්ධර්මයේ නොවන බණ. තේරුණාද? මොකද සද්ධර්මයේ නොවන බණ අහුවා කියන්නේ සද්ධර්මයක් කියන්නේ සත්පුරුෂයෙක් විතරයි. තේරුණාද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අසත්පුරුෂයන්ගේ බණත් අහලා තියෙනවා. තේරුණා නේද? හැබැයි අහන කාලේ අසත්පුරුෂය කියලා දන්නේ නැහැ. තේරුණාද මං කියන දේ? මේ සද්ධර්මයේ කියන්නේ සත්පුරුෂය කියන දේ විතරමයි. තේරුණා නේද? අසත්පුරුෂය කියන බණ වෙන්න පුළුවන්, ධර්මයේ වෙන්න පුළුවන්, සද්ධර්මයේ නෙමෙයි. තේරුණා නේද? මේ දෙක වෙන්කරන්න අපිට හැකියාව නැති වෙන්න පුළුවන්. හැබැයි මේක ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න වෙන් කවදා හරි වෙන් කර ගන්න පුළුවන් වෙයි ඉස්සර. තේරුණා නේද? වෙන් කර ගන්න එක්කෝ සද්ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. සත්පුරුෂයා කියන්නේ මොකද්ද කියලා කවුද කියලා දැනගන්න. දැන් නිකන් හිතන්න දැන් බෝධිසත්වය අපේ ජීවිත කතාව වහ කරමුකෝ. අපි නම් අසත්පුරුෂයන්ගෙන් බණ අහලා තියෙනවා, සත්පුරුෂයන්ගෙන් බණ අහලා තියෙනවා. තේරුණා නේද? එකම දේ පිළිගන්න තියෙන මට නම් පිළිගන්න තියෙන්නේ අපි සත්පුරුෂයන්ගෙන් ඕන තරම් බණ අහලා තියෙනවා. අපේ තියෙන අසත්පුරුෂකම හින්දා එවෙන් වැඩක් ගන්න බැරි වෙච්ච එක නම් ඇත්ත කතාව. ඒක දැන් සත්පුරුෂයාගේ තියෙන වැරද්දක්ද බණ අහන මිනිසයාගේ තියෙන අසත්පුරුෂකම හින්දා වෙන එකක්ද? තේරුණා නේද? එහෙම අයත් අනන්තවත් අපිට හම්බෙලා තියෙනවා. සත්පුරුෂය අනන්තවත් හම්බෙලා තියෙනවා. අපේ අසත්පුරුෂකම හින්දා ඒ සත්පුරුෂයන්ගෙන් වැඩ ගත්තේ නෑ. බණත් ඇහුවා. තේරුණා නේද? දැන් මේ පින්වතුන් නම් එහෙම නෑ. ඊට වැඩි උඟක් ඉහළ හින්දා කරන්න දෙයක් නෑ. මොකද බණ අහන මිනිස්සයම සත්පුරුෂයන්. ඉතින් මොකක්ද ආය? එහෙම හිතාගෙන නේ. තේරුණා නේ? එතකොට දැන් මේ ඔක්කොම ඉවරයි. දැන් රහණේ ඉන්නේ මේක විසඳ ගන්නයි. දැන් බෝධිසත්වයම ගමු. බෝධිසත්වයොත් බණ ඇහුවා. මේ බුද්ධත්වයේ ලැබපු ජීවිතේදීම අපේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ ආලාර කාලාමගෙන් බණ ඇහුවා. තේරුණනේ? එතකොට බණ ඇහුවේ නැත්නම් කොහොමද යා ආලාර කාලාම ගුරුවරයෙක් කියන්නේ බුදුහාමුදුරුවමයි අපිට. මගේ ගුරුවරු දෙන්නෙක් හිටියා. තේරුණනේ? දැන් ප්‍රශ්න තියෙන්නේ ආලාර කාලාම සත්පුරුෂයෙක්ද? ආලාර කාලාම කියන්නේ අපි වගේ කෙනෙක් නෙමෙයි. පැහැදිලි. තේරුණනේ? බුදුහාමුදුරුවම දේශනා කරනවා බෝධිසත්වයන්ගේ ගුරුවරු.
මේගොල්ල ළඟ තිබුණා කාමාවචරයේ ඉක්මවපු මානසික තත්ත්වය, රූපාවචර මානසික තත්ත්වය. උද්ධකාරාම පුත්‍ර ළඟ තිබුණා දියුණු කරපු සමාධිය දියුණු කරලා තිබුණා අරූපාවචර. එයත් මගේ ගුරුවරයෙක් ඉස්සර. මේ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරපුවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මං අහන්නේ ඔයගලන්ට ලේසි වෙන්න ආලාර කාලාම සත්පුරුෂයෙක්ද? නැත්නම් උද්ධකාරාම පුත්‍ර සත්පුරුෂයෙක්ද? බුදුහාමුදුරු දේශනා කරනවා ආලාර කාලාම සත්පුරුෂයෙක් නෙවෙයි කියලා. තේරුණාද? ඔන්න ආලාර කාලාම බෝධිසත්වයන්ගේ ගුරුවරයෙක් කියලා දේශනා කරනවා ආලාර කාලාම සත්පුරුෂයෙක් නෙවෙයි කියලා. උද්ධකාරාම පුත්‍ර සත්පුරුෂයෙක් නෙවෙයි කියලා. එහෙනම් සත්පුරුෂයෙක් නොවන කෙනෙක්ගේ දේශනාව සද්ධර්මය වෙන්නේ නැහැ. තේරුණානි? එහෙනම් දැන් අපි හුඟක් වෙලාවට අහන්න වෙලා දෙන්නේ මොන වෑන්ද කියන එක බලන්න. අපි ධර්මයේ ඉගෙන ගන්න බේබද්දන්ගේ දේශනාවලින්. ඉතින් හරි ඒකිනු සෝහන් දැන් ආලාර කාලාම සත්පුරුෂයෙක් නෙවෙයි නම් වර්තමානයේ ඉන්න ඇයට මොන කතාවද අපි කියන්න ඕනේ? අපිට එහෙම තීන්දුව ගන්න පුළුවන්ද? තේරුණානි? ආලාර කාලාමවත් සත්පුරුෂයෙක් නෙවෙයි කියන බුදුහාමුදුරුවෝ. මොකද හේතුව මේ ලෝකයේ පළවෙනි පහළ වුණ සත්පුරුෂයා බුද්ධත්වයේ ලැබුවාට පස්සේ බුදුහාමුදුරුවෝමයි. තේරුණානි? ඔන්න සත්පුරුෂයෙක් ආරම්භ වුණේ එතෙන්ද? එහෙනම් දැන් අපි බුද්ධත්වයේ තුලින් පැහැදිලි කරන ධර්මයේ තියෙනවා ශික්ෂා තුනක්. තේරුණානි? ශික්ෂා තුනක් තියෙනවා. මොනවද? සීල ශික්ෂාව තියෙනවා, සමාධි ශික්ෂාව තියෙනවා, ප්‍රඥා ශික්ෂාව තියෙනවා. ආලාර කාලාමගේ ශික්ෂා දෙකයි තියෙන්නේ. මොනවද? ආලාර කාලාම ගත්තිමුණා සීල ශික්ෂාව උපරිමයි. සමාධි ශික්ෂාව තිබුණා. බොරු සමාධි නෙමෙයි, හොර සමාධි නෙමෙයි, හොර ධ්‍යාන නෙමෙයි. සත්‍යෙ. දැන් සමාධි ශික්ෂාවක් තිබුණා. ඒක නිසාවෙන් ප්‍රඥා ශික්ෂාව හැබැයි ආලාර කාලාම ළඟ තිබුණේ නැහැ. ඔන්නේ ප්‍රඥා ශික්ෂාව නැති ඉඳයි ආලාර කාලාම සත්පුරුෂයෙක් නොවේ. තේරුණානි? එහෙනම් දැන් අපිට මෙතන රහසක් අහු වෙනවා. එහෙනම් සද්ධර්මයේ තුල අන්තර්ගතේ මොනවද? සද්ධර්මයක් ඔයගොල්ලෝ ඇහුවා නම් සද්ධර්මයේ තුල තියෙන්න ඕනේ ශික්ෂා තුනම. තේරුණානි? සද්ධර්මයේ වෙන්න බෑ සීල ශික්ෂාව විතරක් පිළිගන්නේ. සීල ශික්ෂාව විතරක් පිළිගන්න ශාස්ත්‍රවරු ඉන්න පුළුවන්. දැන් හොඳම සීල ශික්ෂාව විතරක් දැඩි ලෙස පිළිගන්න ශාස්ත්‍රවරයෙක් තමයි දායකය නිගණ්ඨනාත පුත්ත මහාවීර. තේරුණානේ? මහාවීර තුමා සත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. හේතුව මොකද? එයාගේ සමාධි ශික්ෂාවවත් ඉහළට ගිහිල්ලා නැහැ. ආලාර කාලාමගේ ඒක තියුණා. සීල ශික්ෂාව විතරයි. සියලු ධර්මයේ රඳා පවතින්නේ එක ශික්ෂාවක් තුළ. තේරුණානේ? එතකොට එයා සත්පුරුෂයෙක් නෙමෙයි. එතකොට දැන් අපිත් බණ ඇහුවොත් සීලයේ විතරක් මොකද වෙන්නේ? ඒක සද්ධර්මයේ නෙමෙයි. සද්ධර්මයේ තුනයි, තුනින් එකයි. තේරුණානේ? ඒකට කමක් නැහැ. බුදුහාමුදුරේ ඒක වැරදි කියන්නේ. නමුත් දැන් සද්ධර්මය වෙන්නේ ඒක. දැන් සීල ශික්ෂාව ගැන, ඒ කියන්නේ සීල් රකින්න විදිය ගැන අහනවා. ඒක අනුව සීලය ආරක්ෂා කරනවා. දැන් එතකොට ඔයගොල්ලන්ට හැබැයි සත්පුරුෂ ගුණ, සත්පුරුෂය වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පියෝ. තේරුණානේ? නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආලාර කාලාමවත් සත්පුරුෂයෙක් නෙමෙයි. මේක ගැඹුරු.
ආලාර කාලාම සත්පුරුෂයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ මේ ශික්ෂා තුන වැඩීමෙන් නිවන ලැබෙනවා. සංසාර විමුක්තිය ලැබෙනවා. ඕක විශ්වාස කරලා නිවන් දැකපු කෙනා වෙන්නත් පුළුවන් නොවෙන්න. සත්පුරුෂය වර්ග දෙකක් ඉන්නවා මේ ධර්මයේ තුල සාසනයේ. එකෙනේ තමයි සීල සමාධි ප්‍රඥා වඩලා මේ සෝතපන්න කියන தත්ත්වය හෝ ඊට ඉහළ ආර්ය தත්ත්වයන් ලබා ගත්තේ පුජ්‍යලයා. ඒතර සෝතපන්න වූ එහෙම නැත්නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන ආර්ය පුජ්‍යලයෝ මේ සාසනය තුල නිත්‍ය වශයෙන්ම සත්පුරුෂයෝ. තේරුණනේ? නමුත් මේ සාසනය තුල තම තමන්ගේ දෙමව්පියෝ සත්පුරුෂය වෙන්න පුළුවන්. සෝවාන් වෙලා නැහැ. තේරුණනේ? ඒකට එහෙම බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා. එහෙම දෙමව්පියෝ හැම දෙමව්පියෝම සත්පුරුෂය වෙන්න බෑ. මෙන්න මේ ಗುಣ තිබුණොත් සත්පුරුෂය වෙන්න පුළුවන්. නිවන් දකින්න ඒකායන ක්‍රමය සීල සමාධි ප්‍රඥා කියලා පිළි අරගෙන ඒකේ සීල ශික්ෂාව කියන්නේ මෙන්න මේ ටිකයි, සමාධිය කියන්නේ මේකයි, ප්‍රඥාව කියන්නේ මේකයි කියලා දරුවන්ට පැහැදිලි කරන්න පුළුවන් දෙම පීකින්දවල. ඒ දරුවන්ට පැහැදිලි කරන ධර්මයේ සද්ධර්මයයි. තේමන්නේ නැහැ ඔයගොල්ලෝ. එතකොට සත්පුරුෂයෝ කියලා දැන් ගන්න වෙන්නේ කවුරු කියලාද? තවන්න ඕන නම් තමනුන් දෙමව්පියෝනේ උන්නම් මැනගන්න. තේමන්නේ බාගෙට බෑ. අභිධර්මයේ ඉගෙනගෙන සෝවා වෙන්න පුළුවන් කියන එක ඒක සත්පුරුෂකමන්නේ. තේහා එන්නේ මේව නම් තියෙන්නේ. කපුරු පූජා කරොත් තමයි ඉක්මනින් නිවන් දකින්නේ. සත්පුරුෂකම් නැහැ. තේරුණානේ? සීල සමාධි ප්‍රඥා තුනම ගන්න. එතකොට මේ තුන වරද්දන් නැතුව මේක විශ්වාසයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විග්‍රහ කරගන්න පුළුවන් ඕනම කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවා. එයා සෝවාන්වත් නැතුණාට. තේරුණානේ? දැන් එහෙනම් ඔයගොල්ලන්ට මුලින්ම මේ ජීවිතයේ දැන් සෝතාපට්ටි අංග කියන්නේ හදාගන්න තියෙන්නේ. ඒකේ අංගයන්නේ සත්පුරුෂයෙක් හොයාගන්න එපා මේකේ. තේරුණා නේද? ඔයගොල්ලන්ට මේ ජීවිතයේ සත්පුරුෂය හම්බ වෙලා තියෙද? ඉතින් ඒක දැනගෙන ඉන්න එපා. නැත්නම් මේ සෝතාපට්ටි අංග නැහැ. නැත්නම් බොරුවට හොරට හොවා. අසත්පුරුෂයාගේ බණ අහලා දෝහම්. ඒ දන්නේ නැහැ සත්පුරුෂයා කියන්නේ කවුද? ඒ දට්ටුනේ ඕකමයි. දැන් මං අහන්නේ ඕගොල්ලන්ට මේ කියපු මම මේ පැහැදිලි කරපු පොඩි කරුණු ටිකේ මේ ජීවිත කාලයේදී සත්පුරුෂයා හම්බ වෙලා තියද නැද්ද? තියෙන්න අඩු ගන්න තියෙන්න පුළුවන් මට නම් සත්පුරුෂයා හම්බ වෙලා කියලාවත් තීන්දු කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම හම්බෙලා තියෙනව නම් කවුද? එක දෙයක් කියන්නම්. ඔයගොල්ලන්ට මුලින්ම හම්බෙච්ච සත්පුරුෂයා මම නම් නෙවෙයි. තේරුණානේ? ඒ ඉස්සෙල්ලම කියලා ඉන්නේ බෑ. ඊගාර නැත්නම් කියයා සත්පුරුෂයෙක් හම්බෙලා දිනනවා එයා තමයි බණ කියන්නේ. මම ඔයගොල්ලන්ගේ සත්පුරුෂයෙක් නෙවෙයි. තේරුණානේ? ඔයගොල්ලන්ට සත්පුරුෂේ මේ ලංකාව වගේ රටක, මේ බෞද්ධ රටක, ලංකාව, බුරුම, තායිලන්තේ වගේ රටක සත්පුරුෂයෝ හම්බ වෙනවාමයි. තේරුණානේ? දැන් දෙමව්පියෝ සත්පුරුෂයෝ වෙන්නත් පුළුවන්. මං කියන්නේ ඒක දෙමව්පියෝ දන්නේ නැහැ කියන්නේ. ඔක ප්‍රඥා ශික්ෂාව ගැන විග්‍රහ කරගන්න දන්නේ නැහැ. සමාධිය ගැන දන්නේ නැති වුණා. සීල ශික්ෂාව ගැන නම් ඔයගොල්ලන්ට කියා දුන්නේ දෙමව්පියෝම තමයි. තේරුණානේ? වෙන කවුරුවත් නෙමෙයි මුලින් කියන්නේ. දෙමව්පියෝ තමයි පන්සිල් රැකෙන්න කියලා කියන්නේ. ඒක වටිනවා කියලා කියන්නේ දෙමව්පියෝ නෙමෙයිද මුලින්ම? නමුත් දැන් නිවන් දකින්නේ සීල සමාධි ප්‍රඥා වලින් කියලා කියන්නේ හා කියා දුන්නේ කවුද? පන්සලේ හාමුදුරුවෝ. තේරුණානේ? එතකොට ගමේ පන්සලේ සියලු මහාමුදුරුවෝ, මේ ථේරවාදී සම්ප්‍රදායේ පැවිදිලා ඉන්න සියලු මහාමුදුරුවෝ එහෙනම් කවුද? සත්පුරුෂයෝමයි. ඒක ශ්‍රාවකයෝ ඉස්මුදුනින් පිළිගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවයි.
තේරෙනවනේ. හැබැයි මේ ඔය අපිට හම්බෙච්ච සියලුම හාමුදුරුවෝ මාර්ගඵලලාභී ඉන්නන් නෙමෙයි. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ සත්පුරුෂයා වෙන්න. තේරෙනවනේ. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය කියන්න ඕනේ මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ සීල සමාධි ප්‍රඥාව වලින්. තේරෙනවනේ. අන්න ඒක කියලා කිව්වේ මම නෙමෙයි ඔයගොල්ලන්ට. තේරෙනවනේ. මුලින්ම අහුවේ ඕක මගින්ද නෑනේ. ඒගොල්ලෝ ඒක ගැන අපි හම්බ වෙච්ච සියලුම හාමුදුරන්ගේ අහලා තියෙනවා, බණවලදීත් අහලා තියෙනවා. එතකොට ඒ හම්බ වෙච්ච අය සත්පුරුෂය තමයි. තේරුණානේ. එහෙනම් හැබැයි මෙහෙම එකක් තියෙනවා, සත්පුරුෂයෙක් වුණාට අපි දැන් අපේ සම්ප්‍රදාය තුළ මෙහෙම බණ කියනකොට දැන් හාමුදුරුවෝ වුණත් පෙළක් හාමුදුරුවෝ එක බණකට එක හාමුදුරු කෙනෙක් කියන්නේ සීල ශික්ෂාවක් කියන්නේ. තේරුණානේ. ඊටත් පහළ මට්ටමේදී ආමිෂ පින්කම ගැන දේශනා කරනවා. තේරුණානේ. තව හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නවා ඒ ශ්‍රාවකයාම සීල ශික්ෂාව ගැන. තව හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නවා බණකට අහගන්නවා. බණ අහලා ඉගෙන ගන්නවා සමාධි ශික්ෂාව ගැන. තව හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නවා ප්‍රඥා ශික්ෂාව ගැන. එතකොට දැන් මෙහෙම එකතු වෙලා ඇහුවත් මේ ටික සම්පූර්ණ වෙනකොට අහපු ඔක්කොම ධර්මයේ ටික සද්ධර්මයේ වෙනවා. තේරෙනවනේ. නැතුව මේ එක කෑල්ල සද්ධර්මයේ වෙන්නේ. එතකොට එන්නේ වගේ සම්ප්‍රදායක් අපේ තේරවාදී සම්ප්‍රදායේ ගෙනියන. තේරෙනවනේ. එතකොට බුදුහාමුදුරුම දේශනා කරනවා මේකේ සද්ධර්මයේ වෙන්න නම් ධම්මකථිකයන් වහන්සේලේ ධම්මකථික සූත්‍ර කියලා ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. මෙන්න මේ වගේ ධර්මයේ අනුපිළිවෙලක් ආවොත් එතන තියෙන ධර්මයේ සම්පූර්ණ ගත්තම සද්ධර්මය කියන. තේරෙනව නේද? පොඩි කෙටින් ගන්නවා නම් සීල ශික්ෂාව ගැන පැහැදිලි වෙන්න ඕනේ සද්ධර්මයේ තුල. සමාධි ශික්ෂාව ගැන පැහැදිලි වෙන්න ඕනේ. ආමිෂය තිබුණ නැතුවට කමන්නේ. ප්‍රඥා ශික්ෂාව ගැන පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙහිම ඒවත් ඒකට අන්තර්ගතයි. බුදුහාමුදුරෝ කෙටියෙන් පැහැදිලි කරනවා. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමයේ ආධිනෝ කතා, චතුරාර්ය සත්‍ය කතා. ඔන්න කතා වලින් කිව්වෝ මෙන්න මේක කොටස් ටික අන්තර්ගත නම් එතන සද්ධර්මය. දාන කතා කියන්නේ ආමිෂ පින්කම් ගැන. තේරෙනවනේ. සීල කතා කියන්නේ සීලයේ වටිනාකම. ස්වර්ග කතා කියන්නේ ආමිෂ පින්කම් නෙවෙයි සීලයෙන් ලැබෙන ඵලයේ සාංසාරික ස්වර්ගය. කාම සුගතිය. ඊට පස්සේ එහෙම ආවම ඊගාව කතාව මොකද්ද? කාමී ආදීන කතා. ඒ කියන්නේ කාම ලෝකයේ ස්වර්ගයේ තියෙන දුක පිළිබඳ කතා. කාමී ආදීන. ඒ කියන්නේ සමාධි ශික්ෂාවට කියන නම. කාමී ආදීනව දැනගෙන තමයි සමාධි ශික්ෂාව පඩන්න පුළුවන්. තේරෙනවනේ? එතකොට කාමී ආදීන කතා. ඊගාව එක චතුරාර්ය සත්‍ය කතා. නැත්නම් පටිච්චසමුප්පාදේ කතා. ඔයවට සමාන කරන්න තියෙනවා. නැත්නම් පංචස්කන්ධ උපාදානය පිළිබඳ කතා. මේ ඔක්කොම ප්‍රඥා ශික්ෂාව පිළිබඳ කතා ටික. එක කතාවක් දැන් චතුරාර්ය සත්‍ය කතා කියන්නේ ප්‍රඥා ශික්ෂාවමයි. එතනින් ගියාම පටිච්චසමුප්පාද කතා කියන්නේ ප්‍රඥා ශික්ෂාවමයි. ඒ වගේම පංචස්කන්ධයේ උපාදාන කතා කියන්නේ චතුරාර්ය මේ ප්‍රඥා ශික්ෂාවම. තේරුණානේ. ඔන්න ඔහොම ධර්මයේ මේ පැතිකඩ තුනක් ගැන අහලා තිබුණොත් එක සැරේ නැති උනක් කමන්නේ කොටස් කොටස් වශයෙන් එයා අහලා තියෙන සද්ධර්මය. තේරුණානේ. දැන් සද්ධර්මය අහන්න ඔයගොල්ලන්ට එහෙනම් දැන් උදා වෙලා නැතුව නෙමෙයි ඕන තරම් අහන්න අවස්ථා ලැබිලා තියෙනවා. හැබැයි ලැබුණාට කිසි පළක් නැහැ. තමන් අසත්පුරුෂය ඉන්න. නිසා ධර්මයේ ඇහුවට මොකටද අසත්පුරුෂය? තේරෙනවද? දැන් අසත්පුරුෂය බව අහක් වෙන්නේ කොහොමද? දැන් එතකොට ඔයගොල්ලන්ට හිතේ අනේ හාමුදුරුවනේ එහෙම කිව්වොත් මම නම් සත්පුරුෂයෙක්මයි. මගේ නම් අසත්පුරුෂකම් නැහැ. දැන් සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද? දැන් සැබෑ ලෙස
හරියටම වරදින් නැති සත්පුරුෂයෙක් වෙන්න නම් සෝවාන් වෙන්න ඕනේ. තේරුණානේ? එහෙම නැත්නම් සත්පුරුෂයෙක් වෙන්න නම් සීල සමාධි ප්‍රඥා ගැන දැනුවත් වෙලා ඒක පූර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ. තේරුණානේ? දැන් බලන්නකෝ දැනට සෝවාන් වෙච්චියගේ ලංකාවේ එහෙම ওই විශ්වාසයක් තියෙන සෝවාන් වෙලා තියෙන සීල සමාධි ප්‍රඥා වලින් නේ අඩු ගන්න සෝවාන් වෙලා තියෙන්නේ ওই සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙලාද එක අංගය සම්පූර්ණ වෙලාද බහුතරය සෝවාන් වෙන්න දඟලන්නේ කොහොමද එක සෝතාපට්ටි අංගේ මොකද්ද ඒ සද්ධර්ම ශ්‍රවණි තේහමයි ඒ හරි ප්‍රඥාන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝම දේශනා කරනවා සෝතාපට්ටි අංග හතරයි කියලා. ශ්‍රාවකයෝ වර්තමානයේ ලංකාවේ ශ්‍රාවකයෝ විශ්වාස කරනවා සෝතාපට්ටි අංග එකයි කියලා. මේක වෙන්න පුළුවන් නේද? නේද? ඔය කියන්නේ බණ අහලාම සෝවාන් වෙන්නේ කියන්නේ. ඉතින් එකයි නේ. තේරෙනවද? ඉතින් ඒක වෙන ශාසනයක්. දැන් බුද්ධ දේශනාව තුළ ওই ප්‍රශ්නේම ඇවිදින්නේ නේද මේ දේශනාව මෙහෙම කරලා දින්නේ නේද? එදත් හිදී කට්ටියත් ওই වගේ බොරු කරන්න ඇති නේද? මෙන්න මෙයාගෙන් බණ ඇහුවා මං සෝවාන් වුණා කියලා එදා හාමුදුරුවෝ හිතුවේ හින්නයි මේක දේශනා කළේ. තේරුණානේ? සමහර අය මෙහෙම කියන්නේ නැති එදා ඉන්නේ නැති හාමුදුරුවෝ. හාමුදුරුවෝ මේ ගිහි නෙමෙයි ගිහියෝ නෙවෙයිනේ මේ ප්‍රශ්නේ ඇදුනේ ගිහියන්ගෙන් නෙමෙයි. හාමුදුරුවන්ගෙන්ම එදා හිටිය හාමුදුරුවෝ කියන්නේ නැති අය කියන හොරට සෝවාන් වෙච්ච අය මෙහෙම මං දැරියුත් හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා අවල් දවසේ මං එදා සෝවාන් වුණා. ඒ හරි හාමුදුරුවෝ දන්නේ නැහැ මේ හාමුදුරුවන් කියලා හිතාගෙන හිටිය. තේරුණානේ? දැන් එහෙම කතාවක් නෙමෙයිද වර්තමානයේත් යන්නේ සමානයි. සෝතාපට්ටි අංග එක කරලා ලඝු කරලා එකකට හතරක් නෙමෙයි ඒගොල් පිළිගන්නේ. ඉතින් මෙන්න මේවා සද්ධර්මයේ නෙමෙයි. දැන් මේ විදිහට තේරුම් ගන්න උත්සාහ ගන්න වෙනවා. දැන් අපිට පැහැදිලි කරලා දෙන්න ඕනේ සත්පුරුෂයව ආශ්‍රය වීම සත්පුරුෂය ආශ්‍රය කරන්න ඔයගොල්ලන්ට ලැබිලා තින්නේ අද ඊයේ නෙමෙයි. ඒක කිසිම අවිවාදයක් නැහැ මේ ධර්මයේ තුල. මොකද ශ්‍රී ලාංකික බෞද්ධයෝ නම් තමන්ට ලැබිලායි කියලා සියලුම පන්සල්වල හම්බ වුණ හාමුදුරු අනිවාර්යෙන් සත්පුරුෂය විය යුතුයි. බලන්න කොහේදවත් හාමුදුරු කෙනෙක් කිව්වද නිවන් දකින්නේ දාන සීල භාවනා වලින් කියලා නේද කියා දුන්නේ. ඔයිට වැඩිය වෙනත් දෙයක් කියා දීලා තියෙද හාමුදුරු කෙනෙක්. කියා දීලා තියෙනවා නම් හාමුදුරු කෙනෙක් නෙවෙයි. තේරුණා? දැන් ඒකෙන් ඒක ටිකක් හරි කරන්න කියලා නේ කියන්නේ. දැන් බැරි නා භාවනා කියන එක නැති වුණොත් දාන සීල තේරෙන්නේ ඇයි ඇයි එහෙම දාන සීල භාවනා කියන එක නිවන් මාර්ගය කියන එක සද්ධර්මයේ කියන එක ආවේ ඇයි මේක ආවේ බුද්ධ වචනයම බුද්ධ වචනය සිංහලට ආවිදින් ඔය තේරෙන්නේ මේ භාවනා කියන තැන භාවනා වර්ග දෙකක් තියෙනවා ධර්මයේ එකක් සමත භාවනාව අනික විදර්ශනා භාවනාව. එතකොට දාන සීල භාවනා කිව්වා ඔතන අන්තර්ගත කරුණු කීයක් තියෙනවද? භාවනාවල අන්තර්ගතය දෙකයි. එහෙනම් දානය සීලය කරුණු දෙකයි. සමත භාවනාව විපස්සනා භාවනාව. මේකට කරුණු හතරක් තියෙනවනේ අන්තර්ගත වෙලා. ඕකෙන් නිවන් දකින්න නිවන් දකින්නේ මේ හතර සම්පූර්ණ වෙලා කිව්වොත් එයා සත්පුරුෂයෙක්මයි. තේරුණානේ? මේ හතර කියන්නේ චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍යෙන්නේ නිවන කියන්නේ. නිවන හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරෝ ත්‍රිපිටකයේ හැම වචනෙකීම. තුන්වෙනි ආර්ය සත්‍යයේ චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍ය තමයි නිවන. නිවන හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ පාඩේ. මේක වෙනස් වෙලා නැහැ මොන නිකායකට ගියා. තේමානේ චතුරාර්ය සත්‍ය පිළිගන්නවා නම් මහායානෙත් පිළිගන්නවා. මහායානෙත් නිවන හඳුන්වන්නේ මෙහෙම තමයි. තේමානේ එහෙම හඳුන්වන්නේ නැත්නම් ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ධර්මෙ පිළිගන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය එක්කයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේද තියෙන්නේ නැද්ද කියලා තීන්දුව කරන්නේ.
තේරුණානේ. ඒ හැම තැනදීම නිවන කියන එක බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ පද හතරකින්. පද හතරයි තියෙන්නේ එතන. පද හතරක් කියන්නේ පැහැදිලි කිරීම හතරයි. මොකද තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙන්න ඕනෑ කියන නිවන ලැබෙන්න නම්. ඒ තණ්හාව ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙන්න ඕනේ කියන තැන පැහැදිලි කරනවා. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඔන්න ඔය පද ටිකෙන් තමයි බුදුහාමුදුරුවෝ නිවන හඳුන්වන්නේ. තේරුණානේ. හැබැයි ආරාර කාලාම නිවනක් හඳුන්වනවා. ඒක හඳුන්වනකොට ওই පද ඔහම උන්නේ නැහැ. තණ්හාව අශේෂ විරාග නිරෝධෝ කියලා ඒගොල්ලෝ කියනවා. තණ්හාව ශේකරණයකින් තමයි නිවන් ලැබෙන්නේ. රූපාවචර ධ්‍යාන. හෝ අරූපාවචර ධ්‍යාන. එතන ඒගොල්ලන්ගේ ධර්මයේ බැලුවොත් අර බුදුහාමුදුරුවෝ දේශනා කරන ඊට යටින් පැහැදිලි කරන විස්තරේ අඩුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොහොමද නිවන? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. මෙන්න මෙතන මේ වචන අතර වැදගත්. මොනවද? චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. ආරාර කාලාමගේ නිවනට ගියොත් ඔන්නේ පද හතරේ තුනයි තියෙන්නේ. එකක් නැහැ. එයා කියන නිවන තුල තියෙන්නේ චාගෝ. චාගෝ තියෙනවා. පටිනිස්සග්ග තියෙනවා. මුක්ති තියෙනවා. අනාල නැහැ. තේරුණා නේද? එහෙනම් මේ පද හතරේ මොනවද කියවේ? දැන් නිවන කියනා බුද්ධ දේශනාවේ හැමතැනම තියෙන ටික මම මේ දේශනා කරේ. මේක හැර වෙන විදිහක නිවන දේශනා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. තේරුණා නේද? ඕකෙන් පිට නිවනක් ගැන කියන්න බෑ මේ බුදුහාමුදුරුවන්ගේ තථාගත ධර්මයේ තුල. එතකොට ආලාර කාලාමත් නිවනක් ගැන කියන ඒකත් මේ වගේ තණ්හාය අශේෂ විරාගණය. ඒගොල්ලෝ තණ්හාව කියලා එකක් පිළිගන්නේ. තේරුණානේ? ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නන විදියමයි. වෙනසක් නැහැ. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. හැබැයි එතන එක පදයක් අඩු වෙනවා. චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති. තේරුණානේ? මුක්ති විතරයි. අනාල කියන එකක් නෑ. තණ්හාව අනාල ගුණයකින් අනාල ක්‍රමයකින් අහක් කරන්න කියලා උගන්නන්නවත් තේරෙන්නේවත් නෑ ආලාර කාලාව. බුද්ධකාරම් පුත්‍ර ධර්මය. තේරුණානේ? එහෙනම් මේ චාගෝ කියන්නේ මොකක්ද? තණ්හාව අහක් කරන්න ඕනලු මිනිස්සයා චාගෝ කියන ක්‍රමය. චාගෝ කියන්නේ දානෙන් ලැබෙන ඵලෙ. තේරුණානේ? පටිනිස්සග්ග කියන්නේ කී තේරුම පාලි වචනේ ගත්තොත් විසිකරන්න. විසිකරන්න. චාගෝ කියන්නේ අතහරින්න. අතහැරීමෙන් ලැබෙන ගුණය චාගෝ. විසිකිරීමෙන් ලැබෙන ගුණය පටිනිස්සග්ග. තේරුණානේ? මුක්ති කියන්නේ යටපත් කිරීමෙන් ලැබෙන ගුණය. අනාල කියන්නේ ඇලෙන් ගැටෙන් නැතිවීමෙන් ලැබෙන ගුණය. එතකොට දැන් මෙතන පැහැදිලි කරන ධර්මයේ තුල චාග ගුණය ඔයගොල්ලෝ මේ පින්වතුන්ට ලැබෙන්නේ දන් දීමෙන්. ඔය ආමිෂ පින්කම තුල තියෙන චාග ගුණයයි. තේරුණානේ? චාග ගුණය නිවනට ඕනේ. තණ්හාව අහක් කරන ක්‍රමයක් ඔය. හැබැයි ගොරෝසු ප්‍රමාණය තණ්හාව විතරයි. තේරුණානේ? සතර අපායෙන් යන්නේක වළක්වන්න ගුණේ තියෙනවා චාගෝල. තේරුණානේ? ඒ වගේම පටිනිස්සග්ග ගුණේනොත් තියෙනවා ඒකම. පටිනිස්සග්ග කියන්නේ සීල් රැකීමෙන් ලැබෙන ගුණයක්. දැන් පන්සිල් රැක්කම ලැබෙන ගුණයක් පටිනිස්සග්ග. තේරුණානේ? ඊට වැඩි පටිනිස්සග්ග ගුණේ වැඩි වෙනවා අටසිල් රකින්නකොට. අදිසිල් රකින්න රකින්න පටිනිස්සග්ග ගුණේ වැඩි. තේරුණානේ? එතකොට තණ්හාව අහක් වෙන ප්‍රමාණයක් තියෙනවා ඒකේ. මේ කායිකව වාචසිකව කායික ක්‍රියා හා වාචසික ක්‍රියා හරහා උපදින තණ්හාව අහක් කරගන්න ක්‍රමය තමයි පටිනිස්සග්ග ගුණේ. සීලයයි. මුක්ති කියන්නේ සමත භාවනාවෙන් ලැබෙන ගුණයක්. තණ්හාව අහක් කරන්න ඕනේ සංකල්පනාවලින් තණ්හාව අහක් කරන්නේ මුක්ති ගුණේ. තේරුණානේ? සංකල්පනාව. ඕක තමයි සමත භාවනාව. හැබැයි බුදුහාමුදුරුවෝ තව එකක් කියනවා. අනාල
විපස්සනා භාවනාවෙන් කරන්නේ අනාලගුණිය. තේරුණනේද? එහෙනම් දැන් නිවන් දකින ක්‍රමය දාන සීල භාවනා කියනවා නම් ඉන්නේක සද්ධර්මිය. හැබැයි භාවනාවල සමත භාවනාව විතරක් මේක තියෙන්න බෑ. භාවනා කියන එකේ සමත විදර්ශනා මුක්ති ගුණයත් එන්න ඕනේ. නම් භාවනාවෙන් ලැබෙන ගුණයක් මුක්ති ගුණය, අනාල ගුණයක් ලැබෙන්නේ භාවනාවෙන්මයි. තේරුණනේ? දැන් ඔන්න ওই විදිහට දැන් මුලින්ම විසඳ ගන්න වෙන්නේ ඔය සෝතාපට්ටි අංග වල තනියෙන් ගන්න පුළුවන් එකංගයයි තියෙන්නේ කිව්වම මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒක මිනිසෙකුට අවම මට්ටමින් පවතිනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මිනිසයා පන්සිල් රකින්න පටන් ගත්තෝ. තේරුණානේ? ඒතකොට දැන් පන්සිල් රකින්න ඔයගොල්ලන්ට පුළුවන් නම් රකින්නවා නම් ඊට එහා අධිසීලයක් තියෙනවා නම් හැම වෙලෙම ඒ කියන්නේ පොයට අටසිල් ගන්න කියලානේ ගිහයන්ට බුදුහාමුදුරු උපදෙස් දෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී පන්සිල්වත් ආරක්ෂා වෙන්න. ඕක තියෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා. හැබැයි ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉහළ මට්ටමට එන්නේ පන්සිල් වලට වැඩිය අධිසීලයක් රකින්න කොටයි. දැන් උදාහරණයක් විදිහට පන්සිල් රකින්නේ නැතුව අටසිල් රකින්නවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව උසස්. පන්සිල් රකින්න කෙනාට වැඩිය. තේරුණනේ? කෙනෙක් පන්සිල් රැකලා ආමිෂ පින්කම් දානමාන ආදී දේවල් කරනවා නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව උසස් වෙනවා. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ තියෙනවා සීලයයි ආමිෂ පින්කම්මයි අන්තර්ගතයි. ඒ විතරක් නෙමෙයි. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළමයි සමත භාවනාව තියෙන්නේ. එතකොට කෙනෙක් පන්සිල් රැකගෙන ඒ කියන්නේ පොයට අටසිල් උත්‍රාකගෙන දාන ආදී පින්කමනු කරන ශ්‍රාවකයෙක් ඉන්නව නම් ගිහියෙක් එයා මෛත්‍රී භාවනාවත් වඩනවා නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉහළයි. තේරුණානේ? සෝතාපට්ටි අංගය පොහසත් හතරවෙනි අංගය හැබැයි. තේරුණානේ? ඒකින් කියන්න බෑ අර පළවෙනි අංගය තියෙනවා, දෙවෙනි අංගය තියෙනවා, තුන්වෙනි අංගය තියෙනවා. දැන් මම මේ අද දේශනාවේ මේ ටිකෙන් මේකේ ප්‍රබලම දේ යෝනිසෝ මනසිකාරයයි. මේ ඒකින් දා ඒකට අවස්ථාව කරගන්නවා. දැන් මේ බුදුහාමුදුරුව පහළ වෙලා මුලින්ම සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා මුලින්ම කවුරුවත් රහත්තුන් නැහැ මේ සාසන. මුලින්ම මුල්ම ශ්‍රාවකයාත් සෝවාන් වුණේ. මේ බුදුහාමරගේ ශාසනය එහෙමයි පටන් ගත්තේ. දැන් මුල්ම ශ්‍රාවකයා කවුද? සෝවාන් වෙච්ච පුජ්‍යලයා කවුද අපේ ශාසනේ? ඈ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. තේරුණනේ? දැන් කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ බෝධිසත්වයා ආශ්‍රය කරේ පොඩි කාලේ. තේරුණනේ? ඊට පස්සේ කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි කියන පස්වග වහණුන් වහන්සේලා බුද්ධත්වයට පෙර බෝධිසත්වයෙක් එකට හිටියේ පස් දෙනෙක් උරුවෙල් දරව. එහෙම තමයි තියෙන්නේ. දැන් එතකොට දැන් බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබන්න පෙර සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්? සත්පුරුෂයෙක් නෙවෙයිද? අසත්පුරුෂයෙක් කියන්න බෑ මෙතන. වැරදි. එතකොට ධර්මයේ වරදි අපිට. තේරුණානේ? වචන භාවිතයේ වැරදි හින්දා. මං අහන්නේ දැන් පළවෙනි සත්පුරුෂයා බිහි වුණේ බුද්ධත්වයෙන් පස්සේ නම් දැන් ආලාර කාලාම වල ළඟ ඉන්නකොට බෝධිසත්වයෝ සත්පුරුෂ ගුණද තිබුණේ? දැන් බුදුහාමුදුරු දේශනා කරලා දෙනවා මල් ආලාර කාලාම ළඟත් තිබුණේ නැහැ සත්පුරුෂ ගුණ මල් ළඟත් නැහැ. තේන්නනේ? ඔබෙන් උපාසක උපාසිකාව පිළිගන්න කැමති නැහැ. මොකද හේතුව? ඒ වැරදි මොකද? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මම ඒ උපාසක උපාසිකාව සත්පුරුෂය කියලා. ඉතින් කොහොමද කරන්නේ? දැන් ආලාර කාලාම සත්පුරුෂයෙන් නෙමෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරාට වර්තමානයේ ඉන්න උපාසක උපාසිකාවන්ට බෑ කවුරුවත් අසත්පුරුෂය කියන්න. මොකද හේතුව?
තම තමන් ගැන හිතාගෙන ඉන්නේ මං විතරක් පුරුෂය මේ ලෝකේ නෑ කියලා. ඉතින් ධර්මේ දන්නේ තේරෙනවා නේ? එහෙම හිතන කෙනෙකුට සෝතාපට්ටි අංග දිනු වෙන්නේ නෑ. යෝනිසෝ මනසිකාරය ලබන්නේ. තේරෙනවා නේද? ඔන්න ඔතන තමයි ලොකු පැටලෙවිල්ලේ. මොකද තමන් ගැන ඉහලින් හිතීම මේක වැරදි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මං අහන දේ හොඳට බලලා කල්පනා කරලා උත්තර දෙන්න. දැන් බෝධිසත්වයෙක් පස්සක් මහණුන් වහන්සේලා උරුවෙල් දනව්වේ හිටියා. දුෂ්කර ක්‍රියා කරන්න උදව් වුණා. තේරුණානේ? අන්නේ උදව් වෙනකොට එතන ඒ 6 දෙනෙක් හිටියා. බුදුහාමුදුරුවෝ පෙන්නන සත්පුරුෂය කවුරු හරි හිටියද එතන? ඔය 6 දෙනෙන් එක්කෙනෙක් හරි සත්පුරුෂයෙක්ද? ඈ? දැන් ඔයගොල්ලෝ කියන සත්පුරුෂය නෙමෙයි මම මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරා. නැත්නම් සෝතපත්ති අංග වැරදිනවනේ. 6 දෙනෙන් එක්කෙනෙක්වත් නෑ කියනවා ධර්මයේ. තේරුණානේ? දැන් එහෙනම් මෙහෙම අහන්න. මුලින්ම සෝවාන් වුණේ කවුද? කොණ්ණඤ්ඤාමුදුරුවෝ. දැන් කොණ්ණඤ්ඤාමුදුරුවෝ බුද්ධත්වයේ ලබලා දැන් මේ බෝධිසත්වයේ බුද්ධත්වයේ ලබලා කොණ්ණඤ්ඤාමුදුරුවෝ මුණ ගැහිලා ඉන්නකොට ඒ කොණ්ණඤ්ඤාමුදුරුවන්ට දැන් බුදුහාමුදුරුවෝ ධර්මේවත් මොකවත් දේශනා කරන්නේ නැහැ. නිකන් හම්බෙලා දැන් බුද්ධත්වයේ ලබලා ගිහින් හම්බ වෙනවා. දැන් මෙතන උනේ සත්පුරුෂය හොයාගෙන ගියා සත්පුරුෂයෙන් නෙවෙන කෙනා. තේරුණනේ? දැන් සත්පුරුෂය නොවන කෙනා කවුද? කොණ්ණඤ්ඤාමුදුරුවා අනිකුත් හාමුදුරන් වහන්සේලා හතර නම. සත්පුරුෂයන් වහන්සේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ වැඩම කරලා කොණ්ණඤ්ඤාමුදුරුවෝ ආදී පස්වර්මාණන් වහන්සේලා එක්ක සුවදව කතා කර කර ඉන්නවා. බන නෙමෙයි මේ නිකං. තේරුණනේ? අන්න එතකොට ওই පස්වක මහණුන් වහන්සේලාට ඒ කතාව සිදුවෙන බණ කිය දේශනා කරන්නේ නැහැ. මොකවත් නැහැ. ආවිය තොරතුරු කතා කරනවා කියන්නකෝ. දැන් එහෙම නෙමෙයි ධර්මයේ තියෙන්නේ හැමතැනම. නැතුව ගිය හැටි බණ කියලා නැහැනේ කාට. ඒ තොරතුරු කතා කරන වෙලාවේදී පස්වක මහණුන් වහන්සේලා ළඟ සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? බණ අහපු අහනකොට නෙමෙයි මම්මියා. නීට පෙර. දැන් බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙක්. එහෙනම් ඒ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කිරීමක් නේද අර පස්වක මහණුන් වහන්සේලා කතා බහ කරන කොටක් කරන්නේ. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය කියන එක ඒ වෙලාවේ තියෙනවද පස්වක මහණුන් වහන්සේලාට? නැද්ද? එහෙනම් එකක් තියෙනවා. තේරෙනවනේ? එකක් එක අංගයක් තියෙනවා. ඊළඟට මේ පස්වක මහණුන් වහන්සේලාගේ උපරිම මට්ටමේ බුදුහාමුදුරුවෝ පෙන්නන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉහළම මට්ටමක් තිබුණා. බුදුහාමුදුරුවන් බෝධිසත්වයන්ගේ උදව්වෙන් නෙමෙයි ඒගොල්ලෝ හදාගෙන හිටියේ. තේරුණානේ? ඒගොල්ලන්ගේම පෙරහුරුවගෙන් පුහුණුවගෙන් හොඳ අදී සීලයක් තිබුණා. ඒකනේ බැවිද්ද කියන්නේ. අදී සීලයක් තිබුණා. අදී සීලයෙන් ප්‍රයෝජන ගත්තා. අදී සමාධියක් තිබුණා. තේරුණානේ? ආලාර කාලාම උද්දකාරාම පුත්‍රගේ ගෝලිය තමයි මේගොල්ලෝ. එහෙනම් රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යානත් තිබුණා. එහෙනම් සීලෙන් ඉහළට ගිහිල්ලා තිබුණා, සමාධියෙන් ඉහළට ගිහිල්ලා තිබුණා. අනිවාර්යයෙන් මේ පස්වගවන් වහන්සේලා ළඟ ධම්මානුධම්ම ප්‍රතිපදාව බොහොම ඉහළ අගයක තිබුණා. තේරුණනේ? දැන් එතකොට හතරවෙනි අංගයක් තියෙනවා තමන් ළඟ. සත්පුරුෂයෙන් ලැබිලා තියෙනවා. එතකොට පළවෙනි අංගයේ හම්බ වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවේදී අහන්නේ දැන් ඉස්සර ධර්මයේ ගැන අහලා තියෙනවා බෝධිසත්වයන්ගෙන් පස්වක මහණුන් වහන්සේලා. ඒකට හිටියානම් බණ කතා එක එක ධර්මයෙන් ගැන සාකච්ඡා කරලා ඇති. ඒවා සද්ධර්මී වුණේ නැහැ. තේරුණා නේද? මෙතෙන්දී බුද්ධත්වයේ ලැබපු හින්දා කරන පළවෙනි දේශනාව සද්ධර්මයයි. මොකද්ද දේශනාවේ අන්තර්ගතය?
දැන් සද්ධර්මයට අපි දන්නේ සද්ධර්මය කියලා එහෙනම් දේශනා කරපු දේ මොකක්ද පස්වග මහණුන් වහන්සේලාට? බණපද දෙකයි. තේරුණාද? සද්ධර්මය කියලා දේශනා කරේ බණපද දෙකයි. මොනවද? දේවි මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බ. ඔන්න ඔක තමයි සද්ධර්මයේ. ඒගොල්ලන්ට සද්ධර්මයේ. අපිට නම් එහෙම එකක් නැහැ. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ. තේරුණානේ? දැන් එහෙනම් සද්ධර්මයේ මෙතන කොණ්ණඤ්ඤාමඳුරුවන්ගේ සද්ධර්මයේ උනේ පස්වක මහණුන් වහන්සේලාටම සද්ධර්මයේ උනේ මොකද්ද? දේවි මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බාගෙන උපදේශමාලාවයි. මේක කමඨාණක් වගේ එක. පුහුණුවකට උපදේශම්. තේරුණානේ? එහෙමනම් දැන් සෝවාන් වෙනකොට ওই ප්‍රශ්නමම එක සැරේ සෝවාන් වුණාද? මේ දේශනාව ඉවර වෙනකොට සෝවාන් වුණේ එක නම. කවුද? කොණ්ණඤ්ඤාම. තේරුණානේ? එහෙනම් කොණ්ණඤ්ඤාමුදුරුවන්ට අන්නේ දේශනාව තුලදී තමයි තුන්වෙනි සෝතාපට්ටි අංගය පහළ වුණා. තේරුණා? එහෙනම් කොණ්ණඤ්ඤා අනිකාමුදුරුවෝ ළඟ නැත්තේ මොනවද? දැන් ඔන්න දැන් අනික කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අසජිනි. දැන් කොණ්ණඤ්ඤාමුදුරුව සෝවාන් වුණා. එතකොට මොකද වෙන්නේ? මේ සෝතාපට්ටි අංග හතරම එන්නේ පැ සෝවාන් වෙන්න සම්පූර්ණ වුණා. සම්පූර්ණ විදිහ බලන්න හතර දෙනා වහන්සේ ළඟම බුදුහාමුදුරුව මුණගැහෙනකොටම තිබුණා උපරිම මට්ටමේ ඉහළ අපිට ලංකරන්න බැරි මට්ටමක ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේරුණා නේද? වෙන දෙයක් තිබුණේ නැහැ. එච්චරයි තිබුණේ. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ එකතු වුණා සත්පුරුෂය ආශ්‍රය. බුදුහාමුදුරුව ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට සද්ධර්ම ශ්‍රවණය කරා ඒගොල්ලෝ. තේරුණා නේද? හැබැයි යෝනිසෝ මනසිකාරය ලැබුණේ පස් දෙනා වහන්සේගෙන් එක හාමුදුරුවගෙනකුට පමණයි. එහෙනම් යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ලැබෙන එකක්ද බණ අහලා ලැබෙන එකක්ද? බණ ඇහිම තුලින් ලබා ගන්න ඕන එකක්ද නේ? ලබා ගන්න ඕන එක. එහෙනම් සද්ධර්මයේ කියන්නේ තව ඔන්න සද්ධර්මයේ තුල අන්තර්ගතයේ අපිට හිතන්න පුළුවන්. දැන් සද්ධර්මයේ තුලින් එන්නේ පැහැදිලි කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියන එකයි. තේරුණානි? දැන් යෝනිසෝ මනසිකාරයට ගන්න පුළුවන් පස්වග මහණුන් වහන්සේලාට අන්ත දෙක අතහැරීමේ අපිට බෑ. මොකද? ඈ නෑ. යෝනිසෝ මනසිකාරයේ ලබා ගන්න පුළුවන්කම දැන් බුදුහාමුදුරුවෝ දන්නවා. මේගොල්ලන්ට නැත්තේ යෝනිසෝ මනසිකාරයනේ. යෝනිසෝ මනසිකාරය නෙවෙයි තියෙන්නේ නා අයෝනිසෝ මනසිකාරයයි. එතකොට යෝනිසෝ මනසිකාරයේ පස්වක මහණුන් වහන්සේලාට ගන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ දන්නවා. අන්ත දෙක තැහැරීමේ. තේමන මොකද? එච්චර සරල දෙයකින් පස්වක මහණුන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරය ගන්න පුළුවන් උනේ වෙන දෙයකින් නෙවෙයි. අර ප්‍රබල වූ අති දැවැන්ත ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේමන සීල ශික්ෂාවෙන් ඉහළටම ගින් හිටියා. සමාධි ශික්ෂාවෙන් රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබල හිටියා. තේරුණානි? ඊට අමතරව දිට්ඨිගතව ආලාරකාලාම කියන උද්දකාරාම පුත්‍ර කියන තැන ඒ දුක නැති තැන සැබෑ නිවන නෙවෙයි කියලා විශ්වාස කරමින් හිටියා. තේරුණානි? දිට්ඨියෙන් වෙනස්. උද්දකාරාම පුත්‍රට වැඩිය මේගොල්ලෝ වෙනස්. ඒගොල්ලෝගේ දිට්ඨිය තුළ තියෙන්නේ මොකද්ද? රූපාවචර ධානයේම නිවනයි. තේරුණානේ? අරූපාවචර ධානයේම නිවනයි. ඒ කියන්නේ සමාධි ශික්ෂාවෙන් නිවන ලැබෙනවා කියල. පස්වක මහණුන් වහන්සේලා එහෙමයි නෙවෙයි. ඒව ලබාගෙන ඒක තුන නිවන නෑ කියන එක බාරගත්තා. තේරුණානේ? එහෙනම් නිවන කොහෙන්ද ලැබෙන්නේ?
රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ලැබෙන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම. සමත භාවනා පුරුදු කිරීම. සමත භාවනා පුරුදු කළා නිවනක් නැහැ කියලා විශ්වාස කරපු කණ්ඩායමක් තමයි පස්වග මහණුන් වහන්සේ. නිකන් නෙමෙයි මේ ඒවා ලබලා ඉවරයි. තේරුණානි? ඒකින්ද මේගොල්ලෝ සුවිශේෂී පුජ්‍යලේ පස් නමක්. ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉතාම ඉහළයි කියන්නේ ඒකයි. ඒකත් ධම්මානුධම්ම ප්‍රතිපදාවට අයිති. ඒ ඉහළ කමෙන් ඉඳලා දැන් බුදුහාමුදුරු දේශනා කරනවා අන්ත දෙක අතහැරිය තැන පස්වග මහණුන් වහන්සේලා වගේ ශ්‍රාවකයන්ට නිවන ලබා ගන්න පුළුවන්. ඔච්චරයි දේශනා. එතකොට අන්ත දෙක අතහරින විදිය තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤා හාමුදුරුව විතරයි මුලින්. එහෙම අන්ත දෙක අතහරින්න උදව් වුණ මානසිකාරය යෝනිසෝ මානසිකාරය. ඔන්නෝම තමයි මුල්ම ශ්‍රාවකයා බිහි වුණේ. තේරෙනවනේ? එතනත් සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙනම් දැන් තහන්නේ වෙනවා නම් දැන් මම ගියා දුන්නේ වෑන් එක තියෙනවනේ. දැන් පන්සිල්වල් රැකගෙන ඉන්න වෙලාවක අදිසීලයන් රැකෙන වෙලාවක තියෙන ගුණය මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා. තේරෙනවනේ? එතනින් ගියාම සත්පුරුෂය ආශ්‍රය කරා කියන එක දැන් අහන්න දෙයක් නැහැ. මම ගියා දුන්නා සත්පුරුෂය ඕන තරම් ආශ්‍රය කරලා ඇති. තේරෙනවනේ? හම්බෙලා ඇති. මනත් අහලා ඇති සද්ධර්මයේද නැද්ද කියලා තීන්දු වෙන්නේ අහන පුජ්‍යලයා මතයි. තේරෙනවනේ? සද්ධර්මයේ කවදා හරි අහලා මේක බණ අහන්න පුළුවන්. අපි බණ අහලා සීල ශික්ෂාව ගැන විතරක් අහන්න පුළුවන්, සමාධි ශික්ෂාව ගැන අහන්න පුළුවන්, ආමිෂ පින්කම් ගැන අහන්න පුළුවන්, ප්‍රඥාව ශික්ෂාව ගැන අහන්න පුළුවන්. හරියට අපි සද්ධර්මය ශ්‍රවණය කරලා අවසානයේට ඒ සද්ධර්ම ශ්‍රවණය කරා කියලා තීන්දු වෙන දවසාවොත් ඒ තීන්දුවත් එක්ක යෝනිසෝ මනසිකාරයේ මොකද්ද කියලා ඒ ධර්මයෙන් ඉගෙනගන්න තියෙනවා. තේරුණානේ? දැන් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි යෝනිසෝ මනසිකාරයේ මොකද්ද කියලා නොදන්නකම. තේරුණානේ? යෝනිසෝ මනසිකාරයේ කියන අංගය දැන් ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලෝ ළඟ සෝතාපට්ටි අංග හතරේ සම්පූර්ණ වෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ බණ අහලා යෝනිසෝ මනසිකාරය ලැබින්නේ. මේක තමයි ගැටලු. එහෙනම් බණ අහලා සෝතපත්ති අංග හතර සම්පූර්ණ කරන්න ඔයගොල්ලෝ මහන්සි වෙන්න එපා. තේරුණානේ? බණ අහලා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න මහන්සි. ඉගෙනගෙන විතරක් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ ගැන ඉගෙන ගන්නවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ ලැබෙන ක්‍රමයක් ගැන ඉගෙන ගැනීමයි. නැත්නම් යෝනිසෝ මනසිකාරයේ ලැබෙන්නේ නැහැ ඉගෙන ගත්තා. තේරුණානේ? දැන් ඒක නිසා මේ මට අද දවසේ දේශනාවට කාලය යහක් වෙනවා, ඉවර වෙලා යනවා. දැන් යෝනිසෝ මනසිකාරයේ ගැන හෙට දවසේ පැහැදිලි කරලා දුන්නොත් ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. තේරෙනවනේ? හැබැයි යෝනිසෝ මනසිකාරය පැහැදිලි කරාට ඔයගොල්ලන්ට යෝනිසෝ මනසිකාරය ලැබෙන්න බෑ ඉගෙන ගත්තට. මොකද යෝනිසෝ මනසිකාරය කියන එක පුහුණුවකින් ලැබෙන දෙයක්. මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව විතරයි. තේරෙනවනේ? මං කෙටියෙන් යෝනිසෝ මනසිකාරයේ සරලව කියන්නම්. මෙන්න මෙහෙම තේරුම් ගත්ත යෝනිසෝ මනසිකාරය කියන්නේ මොන වගේ දෙයක්ද ධර්මයේ කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් තම තමන් හිතාගෙන තියෙන්නේ මල් ළඟදී ඉන්නේ මනසිකාරය යෝනිසෝ කියලායි. තේරෙනවනේ? එහෙම මනසිකාරයක් තිබුණා නම් ඔයගොල්ලෝ උප්පත්තියේම සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙච්චියයි. තේරෙනවනේ? මේ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න බලමු. යෝනිසෝ මනසිකාරය හෙට ඉගෙන ගමු. මනසිකාරය කියන්නේ මොකක්ද? ධර්මයේ මානසිකාරය කියන්නේ සිත තුළ හටගන්නේ ධම්ම සකසන ක්‍රියාකාරීත්වය කියනවා මානසිකාරය. මානසිකාරයෙන් තමයි
සිතක පහළ වෙන ධම්ම වෙනස් කරන්න. ඔන්න මානසිකාරයෙන් කරනදී. ධම්ම හසුරුවන්නේ කවුද? මානසිකාරය. ධම්ම කියන්නේ මොනවද? සිත තුල හටගන්න එක. එතකොට දැන් මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා එහෙම දේශනා කරලා තියෙන්නේ. මේ ගාතාව මම ඉස්සෙල්ලා මතක් කරලා තියෙනවා. ඒකම දේශනා කරනවා මනසාචේ පසන්නේ නේ. ඔන්න මනස ප්‍රසන්න කරන ධම්ම හසුරුවන්නේ කවුද? මනසකාරය. මනසාචේ පදුට්ටේන මනස දූෂ්‍ය කරන ධර්ම හසුරුවන්නේ කවුද? මනසිකාරය. තේරුණානේ? හැබැයි මනසාචේ පසන්නේ න කරන්නේ අයෝනිසෝ මනසිකාරයමයි, මනසාචේ පදුට්ටේන කරන්නේ අයෝනිසෝ මනසිකාරයමයි. තේරුණානේ? එහෙනම් සංසාරගතව කුසල් ඍතු කරන්නත් උදව් වෙන මනසිකාරය අයෝනිසෝ, අකුසල් කරන්න උදව් වෙන්නේ මනසිකාරය අයෝනිසෝ. තේරුණානේ? දැන් සී ධම්මානුධම්ම ප්‍රතිපදාවක් පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළ, බණහන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ, සදා සත්පුරුෂයන් ආශ්‍රය කරන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ. ඒ කුසලයේ කරන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ, අකුසලයේ කරන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ, සිල් රකින්නේ අයෝනිසෝ මනසිකාරය තුළ, සමත භාවනාව වැඩෙන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ. තේරුණානේ? එහෙනම් මේ මනසිකාරවල සංසාරයන් නිර්මාණය කරන මනසිකාරය අයෝනිසෝ, සංසාර විමුක්තියක් නිර්මාණය කරන මනසිකාරය යෝනිසෝ. දැන් තමන ළඟ තියෙනවා කියලා බොරු කරාට හරියනවද? ඔබ දන්නේ නැති අය නේද ලූණු කපන්නේ යෝනිසෝ මනසිකාරය. බුද්ධ පූජාව තියන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට ආලාර කාලාම ළඟ තිබුණේ මොකද්ද? ඒත් අයෝනිසෝ මනසිකාරයයි. උපාසක අම්මට කොහොමද ලූණු කපන්න පුළුවන් වෙන්නේ? යෝනිසෝ මනසිකාරය. ධර්මය දන්නේ නැති හින්දා නේද? ඉතින්නම් බොරුවට හොරට කව්වා. ඇයි මන ඇහුවම හරින්නේ මල්ලඟ හතරම තියෙනවා. තමන් හදාගත්තේ. මේක නැත්තෙම යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරයයි ගැඹුරු. තේරෙනවනේ? තව යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා මං ලබා මොකද්ද කියලා නෙමෙයි ලබා ගන්නෙ කොහොමද කියලා වඩන්න. පුහුණු වෙලා ලබා ගන්න. නිකන් ලැබෙන්නේ ඉගෙන ගන්නතර බණ ඇහුවට ලැබෙන්නේ. තේරෙනවනේ? හැබැයි මෙන්න මේ කිසි පුහුණුවක යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ. මරණකම් ආමිස පිංගම් කරත් අයෝනිසෝ මනසිකාරයෙන්මයි කරන්න වෙන්නේ. යෝනිසෝ මනසිකාරයට හැරෙන්නේ නැහැ. තේරෙනවනේ? කියන්නේ හැමදාම අදට වැඩිය හෙට, දැන් අද කරන පූජාවට වැඩිය හෙට පූජාවෙන් යෝනිසෝ මනසිකාරය වැඩි වෙන එහෙම ගන්න. තේරෙනවනේ? කොච්චර සීල් රැක්කත් ඒ සීල් රකින්න උදව් වෙන මනසිකාරයෙන් අයෝනිසෝමයි. දිනපතා පැය 24ම සමත ධ්‍යානයක හිටියත් ඒ ධ්‍යානෙ ඉන්නේ මනසිකාරය අයෝනිසෝමයි. තේරෙනවනේ? මොකද හේතුව? සංසාරයක් හදන මනසිකාරය අයෝනිසෝ. තේරෙනවනේ? මේක කාමාවචර සංසාරයක් ඇදුවත් අයෝනිසෝ, රූපාවචර සංසාරයක් ඇදුවා අයෝනිසෝ මනසිකාරය, අරූපාවචර සංසාරයක් ඇදුවත් මනසිකාරය අයෝනිසෝ. තේරෙනවනේ? එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. සංසාරයක් හදන මනසිකාරයෙන් කරන්නේ මොකද්ද කියලා මං කිව්වා ධම්ම වෙනස් කරනවා. තේරෙනවනේ? යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ධම්ම වෙනස් කරනවා, ධම්ම ආත්ම විදියට තියාගෙන. ඔන්න ධම්ම ආත්ම විදියට පවත්වාගෙන ධම්ම වෙනස් කරනවා. හොඳ ධම්ම හෝ නරක ධම්ම. ඔක අයෝනිසෝ මනසිකාරයේ කෘත්‍යයයි. යෝනිසෝ මනසිකාරය කරන්නේ මොකද්ද? ධම්ම වෙනස් කරනවා, අනාත්ම කරගෙන. තේරුණානේ? ඔන්න ගැඹුරෙන්ම යෝනිසෝ මනසිකාරය කියන තැන පැහැදිලි කිරීම. ඒකින්ද බුදුහාමුදුරු දේශනා කරනවා මෙහෙම. සංසාර විමුක්තිය තියෙන්නේ කොහෙද? සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් මිඳති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධි. සියලු ධම්ම අනාත්ම කරන මනසිකාරය තමයි යෝනිසෝ.
තේරුණානේ. ධම්ම ආත්ම කරන මානසිකාරය තමයි කුසල් අකුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් ආදී වශයෙන් කියන්නේ. තේරුණානේ. ඒ ධම්ම ආත්ම වෙලා යදින එක. ඒකයි මානසිකාරයේ අයෝනිසෝ. එතකොට යෝනිසෝ මානසිකාරය ලැබෙන්නේ ප්‍රඥා ශික්ෂාවෙන්දී විතරයි. ඉතින් ඔන්න ඔය කරුණු ටික ප්‍රමාණවත් වෙනවා දැන් 8:54 වෙලාව. අපි හෙට දවසේ පැහැදිලි කරලා දෙන්න බලනවා මේ යෝනිසෝ මානසිකාරය ලබා ගන්න කොහොමද, කොහොම මොන වගේ පුහුණුවක් ආවොත් විතරද මේක ලැබෙන්නේ. හැබැයි පුහුණුව නැතුව ලැබෙන්නේ නැති වගේ ඒකාන්තයි. දැන් පුහුණුවේ ස්වરૂපය හා යෝනිසෝ මානසිකාරය තුල තියෙන අන්තර්ගතයන් විතරයි අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සද්ධර්ම වෙන්නේ. තේරුණානේ. දැන් අනික්වා ඔයගොල්ලෝ අහලා තියෙති මේක මේ ටික අහලා ඇති. අහුවට කරේ නැත්නම් අයෝනිසෝ මානසිකාරයේම යෝනිසෝ මානසිකාරයේ ලෙස බොරුවට ගත්තා නම් ඒක වැරද්දා. තේරුණානේ. ඉතින් අපි උත්සාහ ගමු මේ ජීවිත කාලයේදී හැමදෙනාම තමන්ගේ දැනට තියෙන මානසිකාරය යෝනිසෝ මානසිකාරය බවට හරවන්න බුදුහාමුදුරෝ යමක් කරන්න කිව්වද අපිට ඒක කරන්න උත්සාහ ගමු. ඒක තමයි අපේ ශ්‍රාවකකම. ඒ ශක්තිය ධෛර්යය හැමදෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඒ දායක පින්වතුන්ට පින්පෙත් අනුමෝදන් කිරීම හා මතක් කිරීම ආදී දේවල් දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ආදී අපේ හාමුදුරන් වහන්සේ සිදු කරනවා ඇති. හැමදෙනාටම තෙරුවන් සරණයි.